අයිබෝවන් අද අපේ අරමුණ වෙන්නේ ලෝක පරිසර දිනේ පරිසරය ගැන කතා කරන එක. අපි බලමු තව පොඩි වෙලාවක් කීප දෙනෙක් එකතු වුණයින් පස්සේ අද පරිසර දිනේ වගේම ලංකාවේ පරිසරය පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය ඒ වගේම මේ පරිසර දිනේ තියෙන අපිට තියෙන අභියෝග මොනවද වගේ කාරණා ටිකක් පරිසරයට ආදරය කරන ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. අපි බලමු තව විනාඩි දෙකකින් වගේ. මෙවර පරිසර දින තේමාව වෙන්නේ විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් දූෂණය කියන එක. ලංකාවට ඉතාම මේ වෙලාව ඉතාම අදාළ වෙන ඉතාම වැදගත් වෙන කාරණයක් මේ අවුරුද්දේ පරිසර දිනය කියන එක. ඇත්තටම පරිසර දිනවල නොයෙක් තේමාවල් අපි දකිනවා පරිසරය සම්බන්ධව තියෙන විශේෂ දිනවලදී. හැබැයි ඒ අපි හිතන්නේ නෑ ඒ වලට ඒවට අපි කොටු වෙලා ඒවාම අනුව යමින් අපි පරිසර දිනය සැමරිය යුතුයි කියලා හෝ එහෙම නැත්නම් පරිසර දිනයේදී කටයුතු කළ යුතුයි කියන එක ඒක තවත් වැදගත් කාරණයක්. කෙසේ නමුත් අපි උත්සාහ කරමු දැන් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා ඉන්න ප්‍රමාණයත් එක්ක මේ සාකච්ඡාව එහෙම නැත්නම් මේ මාතෘකාව අපිට අද පරිසර දිනයත් එක්ක කොහොමද ගලප ගන්න කියන එක සම්බන්ධව කතා කරන එක ආරම්භ කරන්න පුළුවන් මං හිතන්නේ. මොකද මේ නොයෙක් දින ලෝකයේ සමරනවා. පරිසර දිනය විතරක් නෙමෙයි, ගුරුවරු සමරන්න, දරුවෝ සමරන්න, වැඩිහිටියෝ සමරන්න, ලෝකයේ සිද්ධ වෙච්චි නොයෙක් වෙනත් දේවල් සමරන්න, කම්කරු දින සමරන්න, මේ වගේ නොයෙක් දේවල් වලට ඇත්තටම දිනවෙන් කරගෙන අපි ඉන්නවා. ඉතින් මට හිතුණා පොඩ්ඩක් පරිසර දිනයේදී කතා කරන්න ඕනේ කියලා පරිසර දිනය සම්බන්ධව. හරි, එහෙමනම් අපි පටන් ගමු. අපි හිතනවා ලෝක පරිසර දිනය කියන මාතෘකාව ගැන කතා කරනකොට මේ අවුරුද්දේ පරිසරය හා සම්බන්ධ වෙච්ච ප්‍රධාන දින කිහිපයක් තියෙනවා. අපි දන්නා වගේම Earth Hour එක, එහෙම නැත්නම් මිහිතල පැය, එහෙම නැත්නම් මිහිතල දිනය, ඒ වගේම අපිට තිබුණා මේ ළඟදිම තිබුණ එකක් ගත්තොත් එම ඉන්ටර්නැෂනල් බයෝඩයිවර්සිටි ඩේ, එහෙම නැත්නම් ජෛව විවිධත්වය සම්බන්ධ දිනය. ඉතින් මේ වගේ නොයෙක් දින අවුරුද්ද පුරාවට තියෙනවා. ඒකේ ප්‍රධානම කාරණේ තමයි ලෝක පරිසර දිනය කියන එක. ඉතින් ලෝක පරිසර දිනයේදී මේ මෙවර තේමාවෙන්නේ ප්ලාස්ටික් දූෂණය. ප්ලාස්ටික් දූෂණය ගැන මං ඉස්සෙල්ලක වගේ කතා කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා. විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් පැලට්ස් වලින් අපේ සමුද්‍ර තීරයට සිද්ධ වෙච්චි හානිය, කැස්බෑවෝ, මාළු, කොරල් පර, වෙරළ තීරය, සංචාරක කර්මාන්තයට, ධීවරයින්ට, ධීවර කර්මාන්තයට, මයික්‍රෝ ප්ලාස්ටික් පොලූෂන්, මේ සියලු දේ අරගෙන ගත්තහම ප්ලාස්ටික් දූෂණය කියන එක ලංකාවට මේ වෙලාවේ ඉතාම කාලෝචිත පරිසර දින තේමාවක් වෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ ප්ලාස්ටික් තහනම් ගැන කතා කරන අපි මයික්‍රෝන 20 අඩු පොලිතීන් තහනම් කරලා තියෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදන පොලිතීන්
නිෂ්පාදන ලංකාවට ආනයනය කිරීම නොඑක ආකාරවලින් තහනම් කරලා තියෙනවා. මේ මැයි මාසෙ සිට ක්‍රියාත්මක වෙන්න තිබ්බ තහනම් විශාල ප්‍රමාණයක් තිබුණා ඔය ප්ලාස්ටික් වලින් කරන. හැබැයි ඒ ගොඩක් දේවල් සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණා කියලා හිතන්න අමාරුයි. ඒවා සමහර ඒවා පස්සට ගිහිල්ලා තියෙනවා, සමහර ඒවා නිසි නියාමනයක් නැහැ, ආනයන පාලනය කරලා තියෙන රටක ප්ලාස්ටික් පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මේ රටට එමින් පවතිනවා. කෙසේ නමුත් අද උදෑසන ගුවන් විදුලි නාලිකා දෙකක් එක්ක, ගුවන් විදුලි නාලිකා කීපයක් එක්ක පරිසර දිනය ගැන නොයෙක් දේවල් අපිට කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒවෙදී අවාසනාවකට අපිට අවශ්‍ය සම්පූර්ණ අදහස් ප්‍රකාශ කිරීමක් කරන්න ලැබුණේ නැහැ. එහෙම නැත්නම් වැඩිදුර මේ කාරණේ කතා කරන්න ලැබුණේ නැහැ. ඒවත් ඉතාම කෙටි කාලයකට කතා කරන කාරණා. කෙසේ නමුත් පරිසර දිනයේදී ඉතාම වැදගත් කාරණා කීපයක් අපි පරිසරය ගැන ආදරය කරන, පරිසරය වෙනුවෙන් වැඩ කරන, පරිසරය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න සහ එකතු වෙන්න බලාගෙන ඉන්න, පරිසරය මොනවාද වෙන්නේ කියලා බලන් ඉන්න ඔයගොල්ලොත් එක බෙදා ගන්න එක යෝග්‍යයි කියලා මම හිතුවා. මොකද ටික කාලෙකින් මේ වගේ සජීවීව සම්බන්ධ වෙලා අදහස් ප්‍රකාශ කරන්න, එහෙම නැත්නම් තොරතුරු බෙදා ගැනීමක් කරන්න බැරිවීම එක්තරා අඩුපාඩුවක් කියලා හිතනවා. කවුරු හරි මේක බලලා මොකද්ද මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් සංරක්ෂණ ක්‍රියාවලියට පුරවැසියෙක් ලෙස දායක වෙන්න ඕගොල්ලන්ට ඒ හැකියාවේ අවශ්‍යතාවයේ බල ගැන්වීම, ඒ සහයෝගය ලබා දීමක් විදිහට මේ වීඩියෝව මේ සාකච්ඡාවපත් වෙයි කියන එක මම හිතනවා. ඒ වගේම ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්, අදහස් තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදිහට දාන්න අපි බලමු. ඒවටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න, උත්තර දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම්, කියන්න පුළුවන් දේවල් තියෙනවා නම්, අලුත් කාරණා තියෙනවා නම් දැනුම බෙදා ගන්න පුළුවන් නම්, මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් සමහර විට ඔබෙන් ඒක වෙනුවෙන් මම විවෘතව ඉන්නවා. පළවෙනි කාරණේ, ලෝක පරිසර දිනයේදී මට මතු කරන්න ඕනි පළවෙනි කාරණේ තමයි පරිසර සංරක්ෂණය හෝ අපිට වැදගත්ම මාතෘකා මොනවාද අද මේ වෙලාවේ ලෝකේ තියෙන ලෝක සාමයේද වැදගත්ම දේ. එහෙම නැත්නම් ලෝකයේ පවතින යුද්ධද වැදගත්ම දේ. එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රියාවලියේ ගැටලුවක්ද අපිට ප්‍රධානම දේ. එහෙමත් නැත්නම් දුගී දුප්පත්භාවයේද. එහෙමත් නැත්නම් මොකද්ද අපිට තියෙන ලොකුම තර්ජනය මේ ලෝකේ? මම හිතන හැටියට මම හිතනවා අපිට තියෙන ලොකුම තර්ජනය වෙන්නේ පරිසර සංරක්ෂණය, එහෙම නැත්නම් පරිසර සේවාවන් අහිමි වීම සහ පරිසර සම්බන්ධ ගැටලු තමයි ලෝකයේ අංකක. ඇයි එහෙම කියන්නේ? අපිට කන්න නැතුව සතියක් දෙකක් ඉන්න පුළුවන් වෙයි, මැරෙන්නේ නැහැ. අපිට බොන්න නැතුව දින කීපයක් ඉන්න පුළුවන් වෙයි, මැරෙන්නේ නැහැ. හැබැයි අපිට හුස්ම ගන්න නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ. අපිට හුස්ම දෙන ඔක්සිජන් ටික මේ වායු ගෝලයේ සමතුලිතතාවය නැති වුණොත් සමහර විට අපි ඉක්මනින් මැරෙලා යන්න පුළුවන්. අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් එහෙමනම් පරිසරයේ තියෙන පරිසරය තමයි අපේ හැමදේම. දෙවෙනි කාරණේ මම කියන්නේ වතුර නැතුව අපිට දින කීපයක් පරිම ඉන්න පුළුවන්. වතුර කොහෙන්ද එන්නේ? ඒකත් එන්නේ පරිසරයෙන්. අපිට එහෙමනම් පරිසරයේ අපිට දෙන සේවාවත් පරිසරය නැතුව අපිට පොඩි මොහොතක්වත් ජීවත් වෙන්න බෑ. ඒකින්ද මේ විදුලි ගැටලු, එහෙම නැත්නම් බල ශක්ති ගැටලු, ලෝකේ පළවෙනි ප්‍රධාන ගැටලුව විදිහට ලෝකෙම දකින්නේ මේ 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 මොහොත වෙනකොට බල ශක්ති අර්බුදය කියලා. හැබැයි බල ශක්ති අර්බුදයට එහා ගිය අර්බුදයක් අපිට දෙන අපි අර්බුදය දකින්නේ නෑ. ඒ අර්බුදය තමයි මේ අපි හුස්ම ගන්න අපිට තියෙන අයිතිය සහ හුස්ම ගැනීමේ හැකියාව සහ පිරිසුදු පානීය ජලය පානය කිරීමේ හැකියාව සහ තුන්වෙනි යට අපිට කන්න බොන්න ඕනේ. කන්න බොන්න නම් මේ පොළව තියෙන්න ඕනි, ඔක්සිජන් ටික තියෙන්න ඕනි, පසේ සාරභාවයත් තියෙන්න, වතුර ටික තියෙන්න ඕනි. ඒ ටික නැති වුණොත් එහෙමනම් පරිසරය කියන එක තමයි ලෝකේ අංක එකේ ගැටලුවේ වියත්තේ. ලෝක සාමය පවත්වගෙන යන්න අංක එකේ වැදගත් අවශ්‍යතාවයේ පාරිසරික සේවාවල් පරිසරය. ඒක නැතුව මේ කිසි දෙයක් අපිට තියෙන්නෙත් නෑ, පවතින්නෙත් නෑ, ඇති වැඩකුත් නෑ. එහෙනම් පරිසරය තමයි ලෝකේ තියෙන ප්‍රධානම ගැටලුව. එහෙමනම් පරිසර සංරක්ෂණය කරන්න පරිසර සේවාවන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. මං හැම වෙලාවෙම කියන දේ තමයි අපි නිකන් හුස්ම ගන්නවා, ඔක්සිජන් 120ක් වායු ගෝලයේ තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් එහා යම් ප්‍රමාණයක් අපිට තියෙන්න ඕනි ප්‍රමාණය තියෙනවා. අපි හුස්ම ගන්නවා නිකන් අපිට ඒව නොමිලේ ලැබෙන්නේ, අපි ඒවට ගෙවන්නේ නැහැ, ඒකින්ද අපිට වටිනකමක් නැහැ. අපි වතුර එක පවුල ලීටර 500 14 දවසකට පාවිච්චි කරනවා. මේ ලීටර 1000 500 අතර වතුර හැදෙන්නේ කොහොමද? මේ පිරිසුදු ජලය ලෝකේ තියෙන්නේ 1%ක් වගේ අපිට භාවිතා කරන්න පුළුවන් එකකටත් අඩු
අඩු වතුර ප්‍රමාණයක්. එතකොට ඒකෙන් අපිට මේ ලැබෙන අපි පාවිච්චි කරන ලීටර 500ට 1000ට අපිට වටිනාකමක් අපි දෙන්නේ නැහැ. අපි සමහර පානීය ජලය ටැප් එකකින් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි මේ වටිනාකම ගෙවන්නේ නැහැ නේ. අපි ගෙවන්නේ බොහොම සුළු මුදලක්. හැබැයි අපි කඩේකට ගිහිල්ලා රුපියල් 150 200ක් දීලා වතුර බෝතලයක් ගන්නවා. හැබැයි අපි ගෙදර පාවිච්චි කරන ලීටර 500ට හෝ 1000ට සැබෑ වටිනාකම අපි ගෙවන්නේ නැහැ. කොමොඩිටි ප්‍රයිස් එක ගෙවන්නේ නැහැ. එතකොට ඒකින් ද අපිට ඒ වතුර වල වටිනාකමකුත් නැති වෙලා තියෙනවා. සමහර රටවල් වල සමහර මිනිස්සු වතුර ලීටර 2කින් මුළු දවසම පවුලක් ජීවත් වෙනවා. වතුර ලීටර 5න් පවුලක් ජීවත් වෙනවා. හැබැයි අපි වතුර ලීටර 500ක් 1000ක් සමහර වෙලාවට අසීමාන්තික ලෙස අපිට වතුර තියෙනවා. අපිට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. එහෙමනම් හුස්ම ගන්න වතුරේ, අපි පානය කරන ජලයේ, අපිට පොළවෙන් හදලා දෙන ආහාර ටික, සොයිල් නියුට්‍රියන්ට් ටික, ඒ පසේ තියෙන පෝෂක ටිකෙන් අපි ඒවට දෙන වටිනකමක් දෙන්නේ නැහැ. අපි ඒවට මුදල් ගෙවන්නේ නැහැ. එහෙනම් මේවා අපි කියන ටේකින් තින්ග්ස් ෆෝ ග්‍රාන්ටඩ්. අපි මේවා බොහොම සැහැල්ලුවෙන් අරගෙන තියෙනවා. හැබැයි අපි මේවට රුපියල් 7 දාලා බැලුවොත් මොකද වෙන්නේ? අපි ලීටර 500කට වෙළඳපොළ වටිනකම වතුර වලට දැම්මොත් මොකද වෙන්නේ? අපි ඔක්සිජන් වලට, ඔක්සිජන් සිලින්ඩරයක වළඳපලේ වටිනකම අරගෙන අපි ඔක්සිජන් ලීටර් 500ක් 1000ක් 500ක් 600ක් විතර දවසකට ගන්නවා. ඒකට රුපියල් වටිනකමක් දැම්මොත් මොකද වෙන්නේ? පස්සේ අපි ගන්න ආහාර වලට, පස්සෙන් ගන්න පෝෂක වලට අපි NPK කියලා පිටින් යොදන දේවල් ඇතහැරියොත්, අපි පොළවෙන් ගන්න දේවල් වලට, වායුගෝලයෙන් ගන්න නයිට්‍රජන් වගේ පෝෂක වලට අපි වටිනකමක් දැම්මොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් අපි මේ පොළවට සදා ණය ගැති ණයකාරය. අපි ඒකට ආපහු ගෙවලා නැහැ. අපි ගන්නව ඉවරයක් නැතුව මේ 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 පොළවේ තියෙන වාතයේ තියෙන ජලයේ තියෙන මේ සියලු අපිට ලැබෙන දේ, අපි සල්ලි වලට වැටේ ලැබෙන්න ඕනි දේ අපි නිකන් අරගෙන රුපියල් 7 වලින් අපි ගෙවන්නේ නැති නිසා අපි ණයකාරය වෙලා ඉවරයි. එහෙමනම් පරිසර දිනේ පළවෙනි දේ තමයි ඔබ පානය කරන, භාවිතා කරන ජලයට වග කියන්නෝනි, වග වෙන්න එවුනි, එකට නිසි වටිනකමක් ගෙවන්නෝනි. ඒක ඔබ රුපියල් 7 වලින් ජල මණ්ඩලයට හෝ වෙනත් ඔබේ ලිදක් තියෙනවා නම් ඒක ගෙවන්න ඕනි කියන එක නෙමෙයි අපි කියන්නේ. ඒ නිෂ්පාදනය කරන ක්‍රියාවලිය, පාරිසරික ක්‍රියාවලියට ඔබ වග වෙන්නෝනි, ඒකට ඔබ ගෙවන්න ඕනි. අපි ගන්න ඔක්සිජන් ටික, නිෂ්පාදනය කරන ඔක්සිජන් ටික නිපද වෙන ඒ ක්‍රියාවලියට අපි වග කියන්නෝනි, වග වෙන්නෝනි, ඒකට අපි ගෙවන්නෝනි. අපි ඒක කොහොමද කරන්නේ? ඒක කරන්න ඒක මතක් කරලා දෙන්න තමයි අද මේ පරිසර දිනේ වගේ දිනයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ණයකාරය පොළවට, අපි ණයකාරය මේ පරිසරයට, පාරිසරික සේවාවන් ඔක්කොම ලබාදී ඔබ පරිසරයට ආපහු යමක් දීලා නැත්නම්, ඒ ඔබ ගන්න දෙයට ඔබ හිලව් කරලා නැත්නම් ඔබ ණයකාරයෙක්. ඒ ණයකාරයෙක් විදිහට මේ ලෝකෙන් අපි යනවනම් අපි යන්නේ අර බුද්ධාගමේ සමහරු කියන පෙරේතය කුම්බාණ්ඩ. එහෙම නැත්නම් අපි කියනවා නම් ඕක වෙනත් සංස්කෘතියකට අදාළව ගන්නවා නම් අපි මේකේ ණයකාරයෝ වෙලා, ණයකාරයෝ විදිහට අපි යන්නේ. අපි අපේ ගෙවීම, අපි 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 ලබාගත්තු දේට අපි ආපසු ගෙවීම කරලා නැහැ. එහෙනම් ණයකාරයෙක් වෙලා අපි මැරිලා යනවා නම් ඒක ලොකු පාපයක්. එහෙනම් ණයකාරයෙක් නොවෙන්න පරිසර දිනේදී අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන තමයි අපි පොඩ්ඩක් කතා කරන්නේ. ඊළඟ කාරණේ කොහොමද, කවුද පරිසර සංරක්ෂණය කරන්න ඕනි? මේකෙදි කොටස් හතරක් මූලික වශයෙන් ඉන්නවා. රජය ඉන්නවා, සමාගම් ඉන්නවා, රජය ඉන්නවා, රජයේ ආයතන, රජය සහ ආයතන තියෙනවා. මේවා නියාමන ආයතන වෙන්න පුළුවන්, රජයේ වෙනත් ආයතන මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට බද්ධ වෙච්චි ආයතන වෙන්න පුළුවන්. ඊළඟට සමාගම් ටික තියෙනවා, ඒ වගේම පුරවැසියෝ ඉන්නවා. පුරවැසියෝ මම කොටස් දෙකකට කඩනවා. පුරවැසියෝ එක කොටස සාමාන්‍ය මිනිස්සු, දෙවෙනි කොටස තමයි උගත් බුද්ධිමත්, උගත්තු කියලා කියන ඇකඩමියා. එහෙම නැත්නම් මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේදී පරිසර සංරක්ෂණවේදීන්, පරිසර විද්‍යාඥයෝ, පරිසර විශේෂඥයෝ මේ වගේ කොටසකුත් ඉන්නවා. එතකොට මම මේ කොටස ගැන කතා කරන්නේ මේ ක්ෂේත්‍රයට අදාළව කතා කරන්න ඉල්ලලා, නැත්නම් සාමාන්‍ය පුරවැසියෝ විතර ගන්න. එතකොට කොටස් හතරක්, රජය, ආයතන, සමාගම් සහ පුරවැසියෝ. දැන් රජයට වගකීමක් තියෙනවා පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය කොහොමත් කරන්න. රජයේ ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඒක තමයි ව්‍යවස්ථාවේ පවා කියන්නේ. ඊළඟට මේ රාජ්‍ය ආයතන පඩිගන් අපේ බදු මුදලින් යැපෙන, දැන් 18න් ඉහළ හැමෝම බදු ෆයිල් එකක් ඕපන් කරපුවාම හැමෝම පඩිගෙවන රජයේ නිලධාරීන්, රජයේ නියාමන ආයතන. එතකොට ඒ ආයතන වග කියන්න ඕනි පරිසර සංරක්ෂණයට, වග වෙන්න ඕනි. තුන්වෙනියට මේ රටේ සමාගම්.
පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේදී සමාගම්වල වගකීම ඉතා ඉහළයි. අපි කතා කරන්නේ නැහැ අපි වග කියන කිව යුතු සමා අපි වග කිව යුතු තැනටපත් කළා නැහැ මේ සමාගම්. මොකද මේ සමාගම් තමයි අපේ පරිසර සම්පත් විශාල වශයෙන් පරිභෝජනය කරන්නේ. මේ සමාගම් තමයි මේ අපේ පරිසර සම්පත් විශාල වශයෙන් උකහාගන්නේ. එතකොට ඒ සමාගම් මේකට වග කියන්න ඕනේ. එහෙමනම් මේ සමාගම් මේකට වග කියන්න ඕන නම් මේ සමාගම් මේ සම්පත් ටික ඔක්කොම ගන්නව නම් වතුර ටික බේ ගන්නව නම් මේගොල්ලෝ පොළව භාවිතා කරනව නම් මේගොල්ලෝ වෙනත් පරිසර සම්පත් භාවිතා කරනව නම් පරිසරයේ යෙදවුම් පරිසරයෙන් ගන්න අමුද්‍රව්‍ය භාවිතා කරනව නම් මේ සමාගම් ටික වග කියන්නේ. හැබැයි මේ සමාගම් වග කියනවාද අද වෙනකොට ලෝකේ පරිසර විනාශයට වග කිව යුත්තේ වැඩිපුරම සමාගම්. ඒ සමාගම් වලට සහයෝගය දෙන දේශපාලන සහ රාජ්‍ය යාන්ත්‍රණය. ඒ ආයතන. හැබැයි මේ සමාගම් මේ වගකීමෙන් නිදහස් වෙමින් අද සාමාන්‍ය පුරවැසියන්ට විතරක් වගකීම දාලා දෙනවා. සාමාන්‍ය පුරවැසියන් විදිහට අපිට යුතුයකමක් තියෙන බව ඇත්ත. අපේ අපි අපි භාවිතා කරන සම්පත් වලින් අපි ඒ ආයතන වල සමාගම් වල නිෂ්පාදන වලට වග කියන්න අපි බැඳිලා ඉන්න බව ඇත්ත. හැබැයි අපිට ඒ සමාගම් ඒකෙන් ඈත් කරන්න බෑ. ඒ සමාගම් වග කියන්න ඕනේ ඔවුන්ගේ නිෂ්පාදන වලට. ඔවුන් තමයිව නිෂ්පාදනය කළා, ඇඩ්වර්ටයිස්මන්ට් දාලා අපිට උවමනාවල් ඇති කරලා අපි ඒව ගන්න තැනටපත් කරලා තියෙන. එහෙමනම් මේ සමාගම් අපිට අයින් කරන්න බෑ. ලංකාවේ සහ ලෝකයේ පරිසර විනාශයන්ට වග කිව යුතු ප්‍රධාන කාණ්ඩයක් වෙන්නේ මේ සමාගම්. මේ වෙන්නේ කොහොමද කියන එක අපි පස්සේ කතා කරමු. ඒ සමාගම් ඊළඟට පුරවැසිය ඔබ මම අපි වග කියන්නත් ඕනේ. ඒ සමාගම් වලට බයිනවා වගේම අපිපත් කළ දේශපාලඥයාට බයිනවා වගේම අපේ බදු මුදලින් යැපෙන රාජ්‍ය නිලධාරියාට බයිනවා වගේම නියාම නායතනට බයිනවා වගේම අපිටත් වග කීමක් තියෙනවා පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය. ඒක අමතක කරන්නත් බෑ. ඒක ඊළඟ කාරණය. ඊළඟට කතා කරන්න ප්‍රධාන වැදගත් කාරණයක් තියෙනවා. අපි කතා කරොත් එහෙම මේ තව ප්‍රධාන ධාරාවල් දෙකක් තියෙනවා. තව ප්‍රධාන දෙකක් තියෙනවා, ආයතන දෙකක් මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේදී මැදි ක්‍රියාකාරීව දායකත්වෙදී යුතු. එකක් තමයි මාධ්‍ය ආයතන. මාධ්‍ය ආයතන වලට ලොකු වගකීමක් තියෙනවා මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය ගැන. මොකද පරිසරය අපේ ප්‍රධාන අභියෝගය නම් මනුෂ්‍ය සංහතියේ පරිසරය ගැන කතා කරන්න වැය කරන කාලය මාධ්‍ය විසින් වැඩිම කාලය විය යුතුයි දිනේ. හැබැයි අද පරිසරය ගැන කතා කරන්න ප්‍රධාන ධාරාවේ සහ මේ මාධ්‍ය භාවිතා වෙන්නේ මොන තරම් අඩු ප්‍රතිශතයක්. ඊළඟ කාරණේ තමයි අධිකරණය. එහෙම නැත්නම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය. ලෝකේ සමහර රටවල ග්‍රීන් ට්‍රයිබ්‍යුනල් තියෙනවා, සමහර රටවල වෙනම අධිකරණ පිහිටවලා තියෙනවා, සමහර රටවල වෙනම නීති ගෙනහල්ලා වෙනම අධිකරණ හදලා මේ පරිසරය වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. ග්‍රීන් ට්‍රයිබ්‍යුනල් වගේ ඒවා ඉන්දියාවේ වගේ. හැබැයි අපේ රටේ අධිකරණ පද්ධතිය සහ අධිකරණය පරිසර සංරක්ෂණයට දෙන දායකත්වය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපේ සමහර නඩු දැක්කහම, මේ සමහර නඩු තීන්දුව දැක්කහම, මේ සමහර නඩු තීන්දුව දෙන්න ගිහිල්ලා තියෙන කාලේ දැක්කහම මේ පරිසර දූෂකයන්ට එරෙහිව සමහර අධිකරණ ගන්න තීරණ සහ ඒ සමහර කරන ප්‍රකාශයන් දිහා දැක්කහම ඇත්තටම හිතනවා ලංකාවේ පරිසරය වෙනුවෙන් අධිකරණය ක්‍රියාත්මක වෙන ආකාරයේ ප්‍රමාණවත් මදි කියන එක. මොකද පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට කවුරු හරි අධිකරණයට යන්නේ හුඟක් වෙලාවල් වලට මේ පොදු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්. පරිසරය කියලා කියන්නේ යුනිවර්සල් සබ්ජෙක්ට් එකක්, යුනිවර්සල් ටොපික් එකක්. මේකට සිංහලද, දෙමළද, බෞද්ධද, හින්දුද, කතෝලිකද මේවා අදාළ නැහැ. කල්ද සුදුද කියන එක අදාළ නැහැ. එතකොට පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට කෙනෙක් අධිකරණයට යනවා නම් ඒ ක්‍රියාවලිය අධිකරණය ඉතාම ධනාත්මක ලෙස දැකලා ඒ ක්‍රියාවලියට සහයෝගය දෙන්න ඕනේ. හැබැයි එහෙම ක්‍රියාත්මක වෙනවද කියන ගැටලුව අපිට තියෙනවා. අපි අධිකරණයට නඩු 10ක් 15ක් විතර මේ වෙලාවේ ගෙනිලා මේ වෙලාවේ කටයුතු සිද්ධ වෙමින් යනකොට මේවයි සිද්ධ වෙන යම් යම් පමා ප්‍රමාදයන්. අපි දන්නවා කියවනක් තියෙනවා, ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ් කියලා. යුක්තිය පමා වීම යන්නේ යුක්තිය යුක්තිය පසිඳලීම වෙන්නේ නැහැ කියන එක. ජස්ටිස් ඩිලේඩ් ඉස් ජස්ටිස් ඩිනයිඩ්, ඒ කියන්නේ ජස්ටිස් යුක්තිය ලබා නොදුන්නාසේ සලකනවා පමා වෙනවා කියන්නේ. අපේ අධිකරණ ක්‍රියාවලියේ තියෙන මේ පමා වීම ගැන අධිකරණ ඇමතිවරු කතා කරලා තියෙනවා, මේක ගැන ජනාධිපතිවරු කතා කරලා තියෙනවා, අධිකරණ එහා සම්බන්ධ පාර්ශව සමහර අය කතා කරලා තියෙනවා මේවෙන් ලාභ ලබන අය ඇරුණාම. නමුත් මේ මේක
මොකක්ද වෙන්නේ? එතකොට වෙන්නේ මිනිස්සු අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා, අධිකරණ ක්‍රියාවලියෙන් පිට උත්තර හොයන්න යනවා. එතකොට ඒක අපරාධයක්. ඒකෙන් අපරාධ සිද්ධ වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. නීතිය වෙනුවට නීතියට මිනිස්සු යන එක වෙනුවට මිනිස්සු අපරාධ වලට යනවා. ඉතින් ඒකින්ද යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඇතුලේ මේක හදා ගන්නම වෙනවා. මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට තියෙන ඉඩ, එහෙම නැත්නම් අපි අලුත් අධිකරණ මේ නොයේක් දේවල් වල අලුත් අධිකරණ ගේනවා. ඇයි අපිට බැරි පරිසර වෙනුවෙන් වෙනම අධිකරණයක් පිහිටවන්න? එක වෙන්න ඕනි දෙයක්. මොකද මේ රටේ තියෙන පරිසර විනාශයන් වල වේගයත් එක්ක ඒක උනේ නැත්නම් මං හිතනවා ඒක ලොකු අඩුපාඩුවක් කියලා. හරි. එතකොට අපි කතා කරා මේ මූලික වශයෙන් ආරම්භයක් විදිහට ඉතාම වැදගත් කාරණා ටිකක්. මේ පරිසර දිනේ පරිසරයට ආදරය කරන පරිසර ක්‍රියාකාරිකයන් සහ පුරවැසියෝ දැනගත යුතු ප්‍රධාන කාරණා. ඊළඟට අපි කතා කරමු ප්ලාස්ටික් ගැන. මම ගොඩක් කතා කරන්න යන්නේ අද ප්ලාස්ටික් පොලූෂන් එක අද තීම් එක වුණා කියලා මම හිතන්නේ නැහැ. ලංකාවේ අපි ප්ලාස්ටික් ගැනම විතරක් කතා කළ යුතුයි කියලා. ඒක ජාත්‍යන්තර ආයතන නොයෙක් තේමා දාගන්න පුළුවන්. හැබැයි අපිට වැදගත් වෙන තේමා මොනවාද කියන එක ඔස්සේ ගිහිල්ලා අපි තේමා කීපයක් ටච් කරමු. ඒ වගේම ප්ලාස්ටික් ගැන පොඩියට කියන්නම් ඉක්මනින්ම. අපි දන්නවා ප්ලාස්ටික් නිෂ්පාදනයත් ප්ලාස්ටික් නිෂ්පාදනයත් වැරදි. ප්ලාස්ටික් නිෂ්පාදනය කළමනාකරණය කරනවා නම් 100%ක් එක හරි. හැබැයි ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්නේ ෆොසිල් ෆුවෙල් හින්දා, එහෙම නැත්නම් මේ ෆොසිල් ඉන්ධන භාවිතා කර මේ එහි අතුරු ප්‍රතිඵලයක් නිසා ෆොසිල් ඉන්ධන ඉවත් කරන ක්‍රියාවලිය යා යුතුනම් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ප්ලාස්ටික් නිෂ්පාදනයේ වැරදි. දෙවෙනි එක තමයි ඒවා භාවිතා කිරීම බුද්ධිමත් ලෙස සහ නිසියාකාරයෙන් නොකරන අපි වග කියන්න තෝණි. එකට කන්සම්ප්ෂන් එකත් වැරදි, ප්‍රොඩක්ෂන් එකත් වැරදි, කන්සම්ප්ෂන් එකත් වැරදි, අපි කන්සියුම් කරන විදිහත් වැරදි. එහෙමනම් අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පොලිතින් වලට උපදේ ආදේශ කොන තරම් තියෙනවා. ඒ ආදේශක අපිට භාවිතා කරන්න පුළුවන්. අපේ සංස්කෘතිය ඇතුළේ ඒක තිබුණා. ඒක පං වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වේවැල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, ජපන් ජබර වලින් වෙන්න පුළුවන්. අපේ ඉන්න ව්‍යවසායකයෝ, අපේ පරිසර ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යවසායකයෝ ඉන්න මේ වගේ නිෂ්පාදන ඕන තරම් කරන, මේ වගේ ඇක්ටිව්ලි හොයලා මේවා ඇක්ටිව්ලි මිලදී ගන්න. ඒ වගේම පිඟන් ගත්තොත් එම ලී වලින් පිඟන් නිෂ්පාදනය කරනවා, දැව වලින්, මේ අපත යන දැව වලින්. එතකොට මේ වගේ නිෂ්පාදන ඕන තරම් තියෙනවා අපිට භාවිතා කළ හැකි. අපි ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු, මේ වගේ දේවල්, වීදුරු පවා සමහර විටන් ඉන්නවා වීදුරු බෝතලයක් පාවිච්චි කරපුවාම අරේ මම පාරිසරිකව හරි කියලා. නෑ, වීදුරු පවා ගැටලුවක්. වීදුරු වියෝජනය වෙන්නේ නෑ ඔබ දන්නා අවුරුදු 300 400 500ක් යනවා. එතකොට වීදුරු කියන්නේ ගැටලුවක්. ඒ වගේම වීදුරු නිෂ්පාදන ක්‍රියාවලියත් ගැටලුවක්. ඊට වඩා දේවල් වියෝජනය වෙන දේවල් තියෙන අපිට ආදේශක අපිට ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒවා අපි භාවිතා කරන්න පෙළඹෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේවා ප්‍රතිචක්‍රීකරණේ අපි කියනවා 3R 4R නොඑක ආකාරයේ දේවල් තියෙනවා. මේ මේ වලට අපි යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේකෙන් පොළව දූෂණය වෙනවා, ජලය දූෂණය වෙනවා, ඒ වගේම වෙරළ දූෂණය වෙනවා, මුහුදු දූෂණය වෙනවා. එතකොට මේ දූෂණයන් ඕගොල්ලෝ දකිනවා ප්ලාස්ටික් වලින්. අපි ලෑන්ඩ්ෆිල් කියලා කැලෑවල ගිහිල්ලා දානවා, ඔහේ තැන් තැන් වල දානවා, අපි සංචාරක කලාපයක් වෙන දැමු. අපි ඇල්ලේ නයිනාජ් බ්‍රිජ් එකට ගියොත් දෙපැත්තේ බලන කොච්චර දෙනවද කියලා, මේ රටට එන මිනිස්සු කොච්චර මේ රටේ මිනිස්සු ප්ලාස්ටික් පොලිතින් පාවිච්චි කරන ක්‍රමය ගැන දුක් වෙනව නැද්ද කියලා හිතන්න, හිතන මැද්ද කියලා හිතන්න. ඊළඟට අපි දකිනවා අපේ ගංගාවල, මෝය කටවල්වල කාකදූපත ආශ්‍රන්නේ ප්ලාස්ටික් පොලිතින් පිරෙන්න එකතු වෙන හැම කාණුවකම පිරලා තියෙනවා. අපි දන්නවා සංචාර කලාපේ චහංකම, හික්කඩුව, මේ වැලිගම පැතිවල කාණුවල පිරිලා ප්ලාස්ටික්. මේවා පිටරට මිනිස්සු ඇවිල්ලා දානේවනේ, මේ අපේ මිනිස්සු දානේවා, අපේ හෝටල් වලින් දානේවා, අපේ සංචාරක දානේවා. එතකොට මේවට අපිට වගකීමක් නැද්ද? එතකොට අපේ වෙරළ කලාපේ හැමදාම බීච් කීලා, හැමදාම බීච් ක්ලීනප් කරනවා. පරිසර සංවිධාන සමහර ඒවා වෙලා හැමදාම බීච් ක්ලීනප් කරනවා, හැමදාම සමහර සමාගම් ඇවිල්ලා බීච් ක්ලීනප් කරනවා, එරික්සෝල් හැමිලත් ඇවිල්ලා බීච් ක්ලීනප් කරනවා. හැබැයි මේ බීච් වල එන පොලිතින් ටික නවත්තන්න ක්‍රමයක් ඔය කවුරුත් හදලා තියෙනවද? හදනවද? නෑ. ඇයි හදන්නේ නැත්තේ? මේවා ප්‍රතිපත්ති මේ මට්ටමින් යන්න ඕනේ. මේක අර හිඟන්නගේ තුවාලය වගේ හැමදාම මේවා ඒවා කරන එක හොඳයි, ඒවයි වැරද්දක් නෑ, ඉතාලම හොඳයි ක්ලීන් අප්ස් කරන්න ඕනේ. හැබැයි ක්ලීන් අප්ස් කරන ගමන් අපි බලනවද මේවා වළක්වන්න මොනවාද තියෙන ක්‍රම කියලා? ඒවා බලනවා හරිම අඩුයි. ඒ විතරක් නෙමෙයි, මරීන් පොලූෂන්, කොරල් පරාස්සේ, මුහුදේ සී බෙඩ් එකේ මේ පොලිතින් තියෙනවා. එතකොට පොලිතින් පාවෙනවා. එතකොට වෙරළට මේවා ගෙනත් ගහනවා අපව. එතකොට මේවා ඉවත් කරන්න, මේවා දුෂ්, මේවා අයින් කරන්න අපිට ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. මේවා බලලා තියෙනවා, මේවා බලන්න ඕනේ. ඒවට ප්‍රතිපත්ති මොනවාද? ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ප්‍රිවෙන්ටිව් මෙකැනිසම්ස්, මේවා නවත්තන ක්‍රම. අපි ලෝක
කාලගුණ වෙනස්කම් දේශගුණ වෙනස්කම් ගැන කතා කරනකොට අපි කතා කරනවා මේවා වළක්වන්නේ කොහොමද කියන එක මේවට අනුගත වෙන්නේ කොහොමද කියලා මේ අනුගත වෙලා විතරක් එහෙම නැත්තම් වැඩක් නැහැ මේවා වළක්වන ක්‍රමවේද තියෙනවා. එතකොට වළක්වන ක්‍රමවේද අපි අලුතෙන් කතා කරනවා රීජනරේටිව් බිස්නසස් එහෙම නැත්තම් රීජනරේටින් ප්ලැනට් මේ ලෝකය නැවත ප්‍රතිස්ථාපනය කරන. එතකොට මේක නැවත කොහොමද ප්‍රතිස්ථාපනය කරන්නේ මුහුදු වෙරළවල් කොහොමද ප්‍රතිස්ථාපනය මේ කානු කොහොමද ප්‍රතිස්ථාපනය කරන්නේ මේ වතුර ආපහු පිරිසිදු කරන්නේ කොහොමද මේවට මාළු කොහොමද ආපහු ගේන්නේ මේවට මේවා හැදුණු පැලෑටි වර්ග ජලජ පැලෑටි කොහොමද ආපහු හඳුන්වලා දෙන්නේ මේ වගේ තමයි අපි පරිසර දින එක කතා කරන්න ඕනේ. එහෙම නැතුව මේ පැලැස්තර විසඳුම් ගැන කතා කරන එක අපි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. ඒ පැලැස්තර විසඳුම් තියෙනක හොඳයි පැලැස්තර සමහරලාට අවශ්‍ය වෙනවා. ඒ තුවාල ඒ වෙලාවේ අපි සනීප කරගන්න. හැබැයි තුවාල නොවේ ඉන්නේ තුවාල වලින් ඇති වෙන වෙනත් අතුරුඵල වලක්ව ගන්න අපි කතා කරන ප්‍රමාණවත්ද කියන ගැටලුව තියෙනවා. එතකොට අපි දන්නවා extended producer responsibility නිෂ්පාදකයාගේ වගකීම ගැන පරිසර අධිකාරිය යම් ක්‍රියාවලියක් කරමින් ඉන්නවා. හැබැයි ඒවා නීති බවට ඒවා අනිවාර්ය දේවල් බවට පත් කරන්නේ නැහැ, පත් වෙන්නේ නැහැ. මේ සමාගම් වංගු ගහනවා. දැන් ලංකාවේ ඉන්න එක්තරා පොලිතීන් දූෂකේ ප්ලාස්ටික් දූෂක සමාගමක් ලංකාවේ අංකකේ කොස්මෙටික්ස් නිෂ්පාදකයා බහුජාතික සමාගම. ඔවුන් බොරු දෙකක් කරා. ප්‍රධාන බොරු දෙකක් මේ රටේ මිනිස්සුන්ව නොමග යවන්න පරිසර සංවිධාන පරිසර වේදින්න මග යවන්න මේ සමහර පරිසර වේදිනුත් මේ සමාගම් එක්ක වැඩ කරන ලැජ්ජයි. එක සමාගමක් මේ සමාගමක් කියන මේ බහුජාතික සමාගම කියන අපි නිෂ්පාදනය කරන පොලිතීන් වලින් 80% පොලිතීන් ප්ලාස්ටික් වලින් අපි රීසයිකල් කරනවා කියලා නැවත එකතු කරනවා කියලා රීසයිකල් නෙමෙයි නැවත එකතු කරනවා කියලා මොන තරම් බොරුවක්ද. දත් ඇහුවා තොරතුරු ඉල්ලුවා හැංගෙනවා බොරු කියලා මේ රටේ මිනිස්සු අර කොණ්ඩේ බැඳපු චීන් කොණ්ඩේ බැඳපු චීන්නුත් නැහැ චීන්නු ගැන අපිට කියන්නත් බැහැ අපි ඒ කාලෙට යන්න බෑ අපි ඊට වඩා මෝඩ జాතියක් වෙලා තියෙනවා. අපි එච්චර මෝඩයෝ කියලා හිතාගෙන මේ සමාගම් බොරු කියනවා ලැජ්ජ නැතුව ස්පොන්සර් දැද්දා කියනවා. එතකොට ඒවට උත්තර නැහැ. මේවට වග කිවන්න කියන්න වග වීම් කරන්න මේ සමාගම් මේ කරන ග්‍රීන් වොෂින් එහෙම නැත්නම් හරිත ශෝධනය වළක්වන්න මේ රටේ පරිසර සංවිධාන වල මිනිස්සු කෑ ගහනවා මදි. මේ සමාගම් මේකයි බොරු කියන්නේ. මේ සමාගම් කොහොමද මෙච්චර බොරුවක් කියන්නේ? තමන් නිෂ්පාදනය කරන පොලිතීන් ප්ලාස්ටික් වලින් 80%ක් නැවත එකතු කරා කියලා කියන්නේ. ඒ සමාගම් වල දේවල් තමයි ශෂේපකට් තමයි සමාගම් වල බූතල් තමයි ඒ සමාගම් වල ෂැම්පූ අනිත් නිෂ්පාදන තමයි හැම තැනම තියෙන්නේ. ගිහිල්ලා මේ බලපුවාම සභා නිෂ්පාදන වල කොළ තමයි ගංගා වල තියෙන්නේ. මේ සමාගම් මෙච්චර බොරු කෙනා. ඒ වගේ මේ සමාගම තව වැරදි වැඩක් කරා. අර ශෂේපකට් බෑන් කරපුවායින් පස්සේ තහනම් කරුවායින් පස්සේ මං හිතන්නේ මිලිලීටර් 20ට අඩු මිලිලීටර් 24 පැකට් එකක් ගැහුවා. ලැජ්ජ නැහැ. එතකොට මේ කරන්නේ මේ රටක රජයක් අඩුම ගානේ පොඩි ප්‍රගතිශීලී වැඩ කරනකොට ඒකට සහයෝගය දෙන සමාගම් වෙනුවට මේ ඉන සමාගම් මොනවාද කරන්නේ? ඒවා අනිත් පැත්තට හරවන්න තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ලැජ්ජ නැතුව මේ වගේ කුමන්ත්‍රණ වැඩ කරන එකයි මං කිව්වේ. සමාගම් ගැන කතා කරද්දී මේ රටේ සමාගම් තමයි මේ අපි ගමු ඕනම ක්ෂේත්‍රයක්. ලංකාවේ තියෙන සමාගම් දැඩි ලෙස මේ හානිය කරනවා. ගස් කපලා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සපුර ගන්න මේ සමාගම් ඒ ඒ කපන ගස් ප්‍රමාණයට අඩුම ගානේ තමන්ට වගාවක් කරන්න නැවතේව හිටවන්න තමන්ට ඒ අවශ්‍ය ඉන්ධන වලට අවශ්‍ය වගාවක් කරන්න තාම හිතලා නැති සමාගම් කොච්චරක් මේ රටේ තියෙනවද? එතකොට මේ රටේ වැවිලි සමාගම් මේ කටුපොල් වවාගෙන කැලෑ ටික කපාගෙන කටුපොල් වවලා හෙක්ටයාර 10000කට වැඩිය වනාන්තර ප්‍රදේශ කාන්තාර වගේ කරපු රටවල් මේ ලෝකෙ පුරා තියෙන මේ සමාගම් වලින් දැකලා තියෙනවා කොච්චර මේ ජෛව විවිධත්වයට පරිසර හානියක් මේ කටුපොල් වලින් වෙනවද කියලා. කටුපොල් ආපහු දාන්න කතා කරනවා. ඒව පස්සේ මේ රටේ සුප්‍රසිද්ධ මහාචාර්යවරු මුදලට යටවෙති මහාචාර්යවරු ගිහිල්ලා බොරු ටික මේ රටේ මිනිසුන්ට කියන එකයි මං කිව්වේ. අර පුරවැසියෝ කියන එක මං දෙකකට බෙදනවා කියලා. සාමාන්‍ය පුරවැසියෝ සහ බුද්ධිමත් කියලා. බුද්ධිමත් නෙමේ සමාවෙන්නේ, ඒක වැරදි වචනයක්. බුද්ධිය නැති නමුත් උගත්කම තියෙන හොර ආචාර්ය මහාචාර්යවරු ටිකක් මේ රටේ ඉන්නවා. මේ සමාගම් පිටිපස්සේ ඉන්න කුඩා ජලවිදුලි බලාගාරවල වේවා මේ ලොකු සමාගම් වල මොනෝකල්චර් ප්ලාන්ටේෂන්ස් වේවා මේවට ගිහිල්ලා බොරු හොර EIA රිපෝට් හදන මිනිසුන්ගේ සිට මේ සමාගම් වලින් සල්ලි ගන්න පරිසර ආයතන වල ඉන්න පරිසර විශේෂඥයෝ කියාගන්න මේ සමාගම් වෙනුවෙන් ඇවිල්ලා කටයුතු කරන මේ කැලෑ කපලා අපි දන්නවා සමහර සමාගම් එක එක වගාවල් ගස් ඉන්ජෙක්ට් කරලා
ජලය මරලා තමන්ගේ වගාවල් ප්‍රචාරය කරනවා සිංහරාජ වගේ ප්‍රදේශවල. ඒව පිටිපස්සේ තින්න සමහර පරිසර ක්ෂේත්‍රයේ ඉන්න සමහර මහාචාර්යවරු. එතකොට මේ සමාගම් වලට ලැජ්ජ නැතුව සපෝට් කරන මේ වගේ කණ්ඩායම් ඉන්න. එතකොට කොහොමද රටේ පරිසර සංරක්ෂණයක් කරන්නේ මේ වගේ කණ්ඩායම් එක්ක, මේ වගේ සමාගම් එක්ක, මේ වගේ විශේෂඥයෝ කියලා කියන මේ වගේ ආචාර්ය මහාචාර්යවරු එක්ක? ඒකින්ද තමන්ට තියෙන ක්‍රෙඩිබිලිටි එකක්, ඉන්ටෙග්‍රිටි එකක්, තමන් කරන්නේ හරි දේද වැරදි දේද, තමන් හිටගන්නේ දූෂකයත් එක්කද එහෙම නැත්නම් පරිසර සංරක්ෂණ වෙනුවෙන් කැපුණු අයත් එක්කද කියන එක. බොරු ග්‍රීන් වොෂින් කරන කම්පැනිත් එක්ක ඉඳගෙන හරියන්නේ නැහැ. හැම සමාගමක්ම පරිසර සම්පත් යම් කිසි ප්‍රමාණයක් භාවිතා කරනවා. යම් කිසි පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ සමාගමට තියෙන්න ඕනේ හරි එන්වයර්න්මන්ටල් ස්ට්‍රැටජි එකක්, හරි කන්සර්වේෂන් ස්ට්‍රැටජි එකක්. එහෙම තියෙන සමාගමක් එක්ක වැඩ කිරීම වෙනස්. අපි පවා ඒ වගේ සමාගමක් අපි වැඩ කරනවා. අපි දැක්කොත් මේ සමාගමට හරි දර්ශනයක් තියෙනවා. ඒ සමාගම තමන්ගේ පරිසර තමන්ගේ එන්වයර්න්මන්ටල් ෆුට්ප්‍රින්ට් එක ගැන. ඒක කාබන් ෆුට්ප්‍රින්ට් එක වෙන්න පුළුවන්, වෝටර් ෆුට්ප්‍රින්ට් එක වෙන්න පුළුවන්, ෆැක්ටරි ෆුට්ප්‍රින්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ වේස්ට් ෆුට්ප්‍රින්ට් එක වෙන්න පුළුවන්. ඒක ගැන හරි නිසි අධ්‍යනයක් එක්ක ඒක අවම කරන්න, ඒවා වෙනස් කරන්න, තමන්ගේ විදුලි බල අවශ්‍යතාවලට, හරිත බල ශක්තියට, මේ සියල්ලට සැබෑ ලෙස හිතා මතා ක්‍රියාශීලීව වැඩ කරන සමාගමක් නම් කමන්නේ. හැබැයි අර ග්‍රීන් වොෂින් හොරු ටිකේ කොම්පැනි ටිකත් එක්ක මේ වගේ විශේෂඥයෝ වැඩ කරනකොට, මේ වගේ පරිසර ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සු වැඩ කරනකොට ඒක ලොකු ගැටලුවක්. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ වගේම මේ සමාගම් අපි දන්නවා සමහර සමාගම් මුහුදට අර ජරා අපද්‍රව්‍ය ටොන් ගණන් කන්ටේනර් ගණන් ගිහිල්ලා දැම්මා. එතකොට ඒ සමාගම් වලට මොනවද වෙලා තියෙන්නේ? මේ සමාගම් තමයි මේ රටේ මේ හානීන් වලට ඉතාම දැඩි ලෙස සහයෝගය දක්වමින් ඉන්නේ. එතකොට අපි දැක්කා කැලණි ගඟ දූෂණය කරලා කැලණි ගඟට ඩීසල් සහ රසායන මිශ්‍ර කරපු සමාගමක් සත පහක වන්දියක් නොගෙව බේරිලා යනවා. ඇමරිකානු සමාගමක්, බීම සමාගමක්. එතකොට මේ වගේ සමාගම් වලට බේරිලා යන්න මම අර ඉස්සෙල්ලා කියපු කොටස් හතරෙන් රජය සහ රාජ්‍ය ආයතන නියාමන ආයතන ඉඩ දුන්නා. එතකොට මේ පරිසර සංරක්ෂණයේ ක්‍රියාවලිය අර අපි ඉස්සෙල්ලා කියපු කාරණා හතර, මේ කණ්ඩායම් හතර මේ විදිහට ඉන්නවා. එතකොට ඒ සමාගම එලි ඉදිරියට ගේන මේ මාධ්‍ය ආයතන පවා ඒවා වාර්තා කරන්න පැකිලෙනවා. ඒවා වාර්තා කරන්නේ නැහැ. එතකොට මේකයි මම කිව්වේ මූලික වශයෙන් රජය, ආයතන, සමාගම් සහ පුරවැසියෝ කියලා ඉන්නවා. ඊට අමතරව මාධ්‍ය සහ අධිකරණය කියලා තියෙනවා. මේ ආයතන ටික එකතු වුණොත් විතරයි, මේ ආයතන ටික හරියට වැඩ කරන වෙලාවට විතරයි පරිසර සංරක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැතුව මේ රටේ හැම ක්ෂේත්‍රයක් වගේම මේ ක්ෂේත්‍ර මේ සියල්ල වැරදි අතට යමින් තියෙන වෙලාවක තමයි මේ පරිසර දිනේ අපි සමරමින් ඉන්නේ. එතකොට අපි ඒ කතා, ඒ වගේම ප්ලාස්ටික් පොලිතීන් ප්‍රසිද්ධිය පුච්චන්න බෑ, එලිපිට පුච්චන්න බෑ, එලිපිට ගිනි තියන්න බෑ. මේ වට වෙනම ගැසට් ගහලා තියෙනවා. 2034 ඇලයිරක් 36 කියලා ගැසට් එකක් තියෙනවා. මේ ගැසට් එක ගැන වැඩි ඕනේ NBRO එකේ මේ වායු දූෂණය ගැන රටේ නියාමන ආයතනෙ මිච NBR එකේ ප්‍රධානියා දන්නේ නැහැ. ඔහුගේ ඔහුට ඒක මතක නැහැ ගැසට් අංකේවත්. එතකොට කොහොමද මේ වගේ ආයතන නියාමනයක් කරන්නේ? එතකොට ලංකාවේ භූගත ජල පරිපෝෂණය සම්බන්ධව ඒක නියාමනය කරමින් ගහපු ගැසට් එකක් තියෙනවා. මේ ගැසට් එක ගැන, ඒ ගැසට් එකේ අංකය වෙන්නේ මට මතක විදිහට 2012 අංක 22, 2010 ඇලයිරක් 23 වගේ එකක්, මට හරියට මතක නෑ ඒක. එතකොට 2016 ඇලයිරක් 23. හරි. එතකොට මේ වගේ ගැසට් තියෙනවා කියලා රටේ ග්‍රාම නිලධාරි මහත්වරු දන්නේ නැති හැම තැනම නලලින් ගහනවා. කැමති කැමති අය කැමති කැමති විදිහට මේ භූගත ජලය පොදු සම්පතක් හැමෝටම තියෙන දේ භාවිතා කරනවා. සමහර කොම්පැනි මිලියන 2 සිටේ මිලියන 5 දක්වා භූගත ජලය දවසට අදිනවා පොළවෙන්. ඒ අපේ රටේ අපේ පරිසර සම්පත්. අපි මේවා ගැන දැනුවත්ද? එතකොට එහෙම ගන්න පුළුවන්ද සමාගම් වලට? තමන්ට ඉඩමක් තිබ්බ පමණින් භූගත ජලය ගන්න පුළුවන්ද? මැණික් පවා රජේ භාගයක් යන්න ඕන නම් භූගත ජලය පොදු සම්පතට, මේක පොදු ජනතාවට අයිති සම්පතක් නෙමෙයිද? මේක හිතන හිතන අයට හිතන හිතන විදිහට භූගත නලලින් ගහලා ගන්න පුළුවන්ද? එතකොට කෝ මේ පරිසර දිනේ අපි ඒව කතා කරනවා, දැවෙන ප්‍රශ්න කතා කරනවා. එතකොට ඒකත් එක්ක ප්ලාස්ටික් වලින් සහ ඒ ප්‍රධාන කාරණා වලින් මාරු වෙලා ප්‍රධාන වශයෙන් මේ රටේ මේ වෙනකොට වන හානිය දැඩි ලෙස සිද්ධ වෙනවා. කොහොමද වන හානිය සිද්ධ වෙන්නේ? මහවැලි ඉඩම්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් රජයේ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරු සතු ඉඩම් අද ප්‍රාදේශීය ලේකම්වරු විශාල ප්‍රමාණයක් අතිබහුතරය නෙමෙයි විශාල ප්‍රමාණයක් ඉන්නවා 50-50 වගේ සමහර විට මම හිතන්නේ සමහරට මේක 60-40 වෙන්නත් පුළුවන් නෑ මම හිතනවා 60-40 විතර කියලා 60%ක් ප්‍රාදේශීය ලේකම්වරු අති දූෂිතයි දේශපාලඥයොත් එක්ක සමාගම් එකතු වෙලා රජයේ කැලෑ ඉඩම් රජයේ ඉඩම් අවභාවිතා කරනවා අපි මේවා මැප් කරලා තියෙනවා අපි තැන් බලලා තියෙනවා ගිහිල්ලා බලලා තියෙනවා ඉතාම දූෂිත රාජ්‍ය සේවයක් හදලා තියෙනවා රජයේ ජනතය කියලා කියන්නේ රජයේ සම්පත් රකින්න ඕනි මිනිස්සයා අද සමහර ප්‍රාදේශීය ලේකම්වරු ඒ ඉඩම් අක්කර පහ ගානේ අරගෙන සමහර තැන්වල සමාගම් වලට විකුණන්න උත්සාහ කරනවා කෝටි ගණන් වලට ඒවා වර්තමානයේ වැළකීලා තියෙනවා සමහර තවත් රාජ්‍ය නිලධාරීන් මේකට විරුද්ධ වීම නිසා ඒකට සමහර රාජ්‍ය නිලධාරීන් අක්කර දෙකට වඩා බැරි වගා බලපත්‍ර අක්කර 5 10 15 20 එක එක පවුලස් කාණ්ඩායම් වලට පිරින්දට සැමියාට ওই වගේ කණ්ඩායම් වලට බෙදලා දීලා තියෙනවා මේක කරන්න බෑ කොහොමද කරන්නේ එතකොට මේ වගේ දූෂිත රාජ්‍ය සේවයක් හැදිලා තියෙනවා මහවැලි ආයතන වල මහවැලි කැලෑ ටික අද විනාශ කරමින් යනවා ඒ වගේ මේ සත්තු ටික අලි ටික ඉන්නේ එතකොට ඒවා විනාශ කරමින් යනවා රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් කෝටි ගණන් වලට කුණු කොල්ලෙට මේව විකුණමින් ඉන්න හොරු ටිකක් එකතු වෙලා දේශපාලඥ ටිකක් එකතු වෙලා මේ වගේ අපි නඩු දාලා තියෙනවා නඩු කර දෙකක් මේ වෙනකොට හදලා තියෙනවා එතකොට අපි ඒකින්ද දන්නවා මේව හොරකම් කරන්නේ කොහොමද කියලා මේව සංවේදී නම් සිංහ රාජ්‍ය වටාවනෙල්ලා සීඩන් නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ වටාවනෙල්ලා සීඩන් මේව විනාශ කරමින් යනවා එතකොට වාරි මාර්ගයේ සතු සමහර වාරි මාර්ග රක්ෂිත විනාශ කරලා තියෙනවා එතකොට මේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවි දෙපාර්තමේන්තුවේ අභය භූමි ඉඩම් අපි දන්නවා මුතුරාජවිල ඇතුළුව විනාශ කරමින් යනවා මුතුරාජවිලට මොකද්ද වෙන්නේ අද කියන එක මිනිස්සු දන්නේ නැහැ. මිනිසුන්ට අමතක වෙලා තියෙනවා. කොහොමද ඒ මමතක වෙන්නේ? එතකොට මේ වගේ තත්ත්වයක් මේ රටේ හැදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වායු දූෂණය ඉතාම විශාල වෙලා තියෙනවා. මේක නියාමනය වෙන්නේ නැහැ. බොරු දුම් සාතිකයක් තියෙනවා. රජයේ ආයතන වලට ඒ රජයේ ආයතන වල වාහන වලට අදාළ නැහැ. බස් වලට අදාළ නැහැ. පොලිසිය වාහන වලට අදාළ නැහැ. හමුදාවට හමුදාවේ වාහන වලට අදාළ නැහැ. අපි මේ රටේ ලොකු බරක් වෙච්චි මේ රාජ්‍ය ආයතන වල මේ වාහන ටික නඩත්තු වෙන්නේ නැති නිසා වෙන සහ ඒ වායේ සිද්ධ වෙන වායු විමෝචනයේ මොනතරම් පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒව ගැන නියාමනය කරන්න කෙනෙක් නැහැ. සමහර පෞද්ගලික වාහන පවා දැඩි ලෙස දුම් දාගෙන යනවා. පරිසර අධිකාරිය හොට්ලයින් දැම්මා වෙනම යුනිට් එකක් හැදුවා. අද මොනවාද ඒවට වෙලා තියෙන්නේ? කො මේ වායු දූෂණය අපි දැනුවත් කරපුවාම කවුද ක්‍රියාමාර්ග ගන්නෙ මේව සම්බන්ධව? ඇයි මේව සම්බන්ධව පොලිසිය බලන්නේ නැත්තේ? ඇයි මේව සම්බන්ධ පරිසර නියාමන ආයතන බලන්නේ නැත්තේ? NBR එක මොකද කරන්නේ මේව සම්බන්ධව? ඔවුන් තමයි වායු දූෂණය සම්බන්ධව අද නියාමන ආයතනය කරලා තියෙන්නේ. ඉතින් මේවා ඊටාම ගැටලුකාරී තත්ත්වයන් මේ රටේ. ඒ විතරක් නෙමෙයි ජල දූෂණය හැම ගඟක්ම වගේ අද වෙනකොට දැඩි ලෙස දූෂණයට ලක් කරලා තියෙනවා. එතකොට මේ ගංගා දූෂණය වෙමින් යන එක ලොකු ගැටලුවක් කියලා තනවා. මේවට කැලණි ගඟ ඇතුළු ගංගා වලට මේ ආයතන 500කට වැඩි ප්‍රමාණයක් කැලණි ගඟට විතරක් තමන්ගේ දූෂක මුදා හරිනවා කියලා පරිසර අධිකාරී වාර්තාවක් තියෙනවා. මොනවාද අරන් තියෙන ක්‍රියාමාර්ග? නැහැ. එතකොට පස දූෂණය මේ සර්විස් ස්ටේෂන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ වාහන නඩත්තු කරන ආයතන වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාගම් වෙන්න පුළුවන් මේ කටුපොල් සමාගම් වෙන්න පුළුවන් මේ තමන්ගේ දූෂක කාරක කෙලින්ම පොළවට දානවා මේ රසායන මේව සම්බන්ධව කටයුතු කරන්න ආයතන අද නැති වෙලා තියෙනවා ඒකින්ද ප්‍රතිපත්ති සහ නීති තියෙනවා ඒවායේ වෙනස්කම් සිද්ධ විය යුතුයි හැබැයි මේ වෙනස්කම් මෙසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ වගේම මේ වෙනස්කම් ටික මේ වෙනකොට ඒ අදාළ ආයතන ටික කරන්නේ නැහැ මං ආපහු කියපු රජය ඒ වගේම රාජ්‍ය ආයතන සමාගම් සහ පුරවැසියෝ මේවා ගැන හිතන්නේ නැහැ. එතකොට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ජාතික ඛනිජ පනතක් අලුතෙන්. ඒක කියනවා unrestricted access දෙන්න ඕනි රක්ෂිත ප්‍රදේශවල පවා කියලා. එතකොට ලංකාවේ මේ විල්පත්තු යාල කුමන හෝටන් තැන්න මහග්ගල ඇතුළු මේ රටේ නකල් ශ්‍රීපාද රක්ෂිතයේ සිංහරාජය ඇතුළු මේ හැමතැනම මොකක් හරි තියෙනවා කියලා ආරංචි වුණොත් මණිකක් හරි මොනා හරි එකක් එහෙම නැත්නම් වෙන ඛනිජයක් මේක කනින්න භූවිද්‍යාවකට අවසර දෙන්න ඕනේ පිටරට සමාගමකට අවසර දෙන්න ඕනේ මේ වගේ ඛනිජ ප්‍රතිපත්තියක් මේ රටේ අවිල්ල ඉන්නවා මම දන්න තරමේ මේ ඛනිජ ප්‍රතිපත්තියට මහජන අදහස් විමසීමක් කරා 31න් මේක ඉවරුණා රටේ ආයතන 10යි පුද්ගලයෝ සහ ආයතන 10යි මේකට කමෙන්ට්ස් දීලා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? අපි මීට වඩා මේකට සංවේදී වෙන්න ඕනේ. මීට වඩා අපි මේවා ගැන හොයලා බලන්න ඕනේ. පරිසර සංවිධාන විදිහට අපිත් හැම දෙයකටම කමෙන්ට්ස් දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට මග ඇරෙන්න පුළුවන්. හැබැයි අපිට මග ඇරුණා කියලා රටෙන්ම 10යි නම්
පුද්ගලයෝ 10යි නම් ආයතන 10යි නම් රටේ වැදගත්ම ඛනිජ ප්‍රතිපත්ති වගේ දෙයකට තමාගේ මහජන අදහස් දෙන්නේ. ඒකෙන් තේරෙනවා ඇක්ටිව් සිටිසන්රි කියන එක මේ රටේ නැහැ. කෝ ඇක්ටිව් සිටිසන්රි. කෝ මිනිසුන්ගේ ක්‍රියාකාරී පුරවැසි දායකත්වය නීති සම්පාදනයට ප්‍රතිපත්ති සම්පාදනයට මේක හැදෙන්න ඕනේ. එතකොට ඒ විතරක් නෙමෙයි අද වෙනකොට නොඑක් අලුත් ප්‍රතිපත්ති ටිකක් ඇවිල්ලා තියෙනවා. net zero 2050 2050 වෙද්දී අපි කාබන් විමෝචනය 0 වෙන රටක් වෙනවා. ඒ කියන්නේ විමෝචනය කරන ප්‍රමාණයත් අපිට උරාගත හැකි ප්‍රමාණයත් අතර බැලන්ස් එක 0. කොහොමද මේක කරන්නේ? මේක කරන්න ක්‍රමේ මොකද? කරන ප්‍රතිපත්තියක් තියෙනවාද? එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා නම් අපේ මොකද ක්‍රියාමාර්ග? මේවා ගැන කතා බහක් ප්‍රතිපත්තියක් මේ වෙලාවේ වෙනවා. ඔබ ඒ ගැන ක්‍රියාකාරීද දැනුවත්ද? ඒ වගේම ක්ලයිමට් ප්‍රොස්පෙරිටි ප්ලෑන් කියලා එකක් ගෙනාවා. දැන් ආණ්ඩුව ගෙනහල් තියෙනවා අපි දේශගුණ විපර්යාස පදනම් කරගෙන ආර්ථික ප්‍රොස්පෙරිටි එකක්. එහෙම නැත්නම් ආර්ථික අලුතෙන් අපි ආර්ථික සෞභාග්‍යයක් ඇති කරගන්න ඕනේ කියලා. දැන් දේශගුණ විපර්යාස. ඒ කියන්නේ අපේ පරිසර සම්පත් විකිණීමක් හිලව් කිරීමක් හෝ වෙනත් ආකාරයක මේක කාබන් ට්‍රේඩින් වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් වෙන්න පුළුවන් ඩෙඩ් ෆෝ නේචර් සොප් වෙන්න පුළුවන් මොකක් හරි එකකින් මේ ගොඩක් සංකල්පන හොඳයි. හැබැයි මේවා ප්‍රතිපත්ති විතරයි. පොළවේ කෝ ක්‍රියාත්මක වෙනවා? කෝ පොළවේ අපේ වනගහනේ 1/3කින් වැඩි කිරීමේ ප්‍රතිපත්තිය කොහොමද කොතනින්ද ගන්නෙ? ඔහෙද ඉඩම් ටික තියෙන්නේ? හඳුනගෙන තියනවද? කොතනින්ද රක්ෂිත අපි වැඩි කරන්නේ? කොතනින්ද වනාන්තර හායනේ නැති කරන්නේ? කොතනද අපේ zero deforestation policy එක? මේව මොකුත් නැහැ. බොරු කොළ ටිකක් හදනවා, ප්‍රතිපත්ති ටිකක් හදනවා, ඉන්ටර්නැෂනල් ස්ටේජ් එකට ගිහිල්ලා ඒ බොරු ටික කියලා ඇවිල්ලා ලංකාවේ ලංකාවේ මාධ්‍ය වලටත් ඒ බොරු ටික කියලා මේ පරිසර දිනේ වගේ දවසක ෂෝ ටිකව දාන්න පුළුවන් ඔක්කොම ටික දාලා බොරු ටික කියලා ඉවර වෙලා මාධ්‍යටත් කියලා ඒවා මාධ්‍යත් ලස්සනට මේවා කරනවා. මාධ්‍යවේදීන්ට වහන්න ප්‍රශ්න දන්නේ නැහෙනේ. මාධ්‍යවේදියෙක්ගෙන් ඇහුවොත් මාධ්‍යවේදියෙක්ට අහන්න ප්‍රශ්න දන්න ඔය හාමුදුරුවරුන්ගෙන් වගේ. වොයිස් කට් හාමුදුරුවරුන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න ටික දන්නවා මාධ්‍යවේදියෝ. මාධ්‍යවේදියෝ දන්නේ නැහැ රටේ පරිසර ප්‍රතිපත්තියත් රටේ තියෙන පරිසර ගැටලු ගැනත් අහන්න ඕනේ ප්‍රශ්න ටික දන්නේ නැහැ. ඒවා කොහොමද අහන්නේ කියලා දන්නේ නැහැ. ඒවයි වෙනස්කම් ගැන අහන්න දන්නේ නැහැ. ප්‍රතිපත්ති වෙනස්කම් ගැන අහන්න දන්නේ නැහැ. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. ඊළඟට ජාතික වන ප්‍රතිපත්තිය මේ වෙලාවේ හැදෙමින් යනවා. එතකොට සිග්නල් අහිමි වීමක් සිද්ධ වුණා. මම හිතනවා ඔබට මාව ඇහෙනවා ඇති කියලා. බලමු. ඔව්. එතකොට ජාතික වන ප්‍රතිපත්තිය මේ වෙලාවේ හදමින් යනවා. එතකොට ජාතික වන ප්‍රතිපත්තියේ තියෙනවද මේ කියපු ක්ලයිමට් ප්‍රොස්පෙරිටි ප්ලෑන් එකට net zero agenda එකට යන්න පුළුවන් වෙන ආකාරයේ ක්‍රමවේදයන් ටික. ඒකට ක්‍රමවේදය හරියද? අපි කොහොමද ජාතික වන ප්‍රතිපත්ති ඇතුලේ අපේ වනාන්තර ටික රැකගන්නේ, ඒවා ටික වැඩි කරගන්නේ, ඒ බයි පාරිසරික සේවා වැඩි කරගන්නේ කියලා. මේව සම්බන්ධයෙන් පුරවැසිය දැනුවත් වෙන්න ඕනේ. පුරවැසිය ක්‍රියාශීලී වෙන්න ඕනේ. ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ දැන් දේශගුණ විපර්යාස පනතක් එනවා. දේශගුණ විපර්යාස ප්‍රතිපත්තියක් එනවා. එතකොට මේවායේ ඒ අදාළ ක්‍රමවේද බලලා දෙනවද? කොහොමද ඉන්ඩස්ට්‍රීස් නියාමනය කරන්නේ? කොහොමද අපේ වැවිලි ක්ෂේත්‍රය නියාමනය කරන්නේ? ඒ වගේම කොහොමද මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට අපිට දායකත්වය කරන්නේ? ඉතින් මේ වගේ දේවල් ඇත්තටම මේ වගේ දේවල් ගැන හිතන්න ක්‍රියාශීලීව දායකත්වය දෙන්න, දායකත්වය ලබා ගන්න පුරවැසියගෙන් මේ වගේ පරිසර දිනේ වගේ දවස්වලට වත් අඩුම ගානේ අපි දැනුවත් වෙන්න අවශ්‍ය නැහැ. දැනුවත් වීමේ, දැනුවත් කිරීමේ ප්‍රතිපාටිය අවශ්‍යතාවය සපුරන්න තමයි මේ වගේ ලයිව් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේවා ඔක්කොම දෙපිටකාට සමහර වෙලාවල් වලට අපි කියන එකට මේවායි ඩුප්ලිසිටිස් තියෙනවා. එක ප්‍රතිපත්තියක තව දෙයක් කියනවා, තව ප්‍රතිපත්තියක තව දෙයක් කියනවා. ආර්ථික ප්‍රතිපත්තිය එකක් කියනවා, සංරක්ෂණ ප්‍රතිපත්තිය තව එකක් කියනවා. බජට් එකේ එකක් කරනවා, ඊට පස්සේ සංරක්ෂණේ පැත්තෙන් තව එකක් කරනවා.
ටුවරිසම් ප්‍රතිපත්තිය තව දෙයක් කියනවා පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තිය තව එකක් කියනවා අලි මිනිස් ගැටුම බලපාන්නේ කොහොමද කියලා දේශපාලඥ ස්ටේජ් එකේ තව එකක් කියනවා සැබෑ ප්‍රතිපත්ති වල තියෙන තව එකක් එතකොට කොහොමද මේ ගැටුම් විසඳන්නේ ඒකට ඒ කියන්නේ ඒ ඩුප්ලිසිටි එක හිපොක්‍රිසි එක නැති වෙන්න ඕනේ දෙපිට කාටු කතා දෙපිට කාටු වැඩ මේවා මේ කරන එක දේශපාලඥ නවත්තන්න ඕනේ එතකොට ඒ වෙනුවට මේ ප්‍රතිපත්ති වල කොහෙරන්ස් එකක් මේ පොලිසීස් වල මේ නීති වල මේ දේශපාලඥයන්ගේ කතා වල රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වයේ කොහෙරන්ස් එකක් එකතුවක සම්පින්ඩනයක් සම්මිශ්‍රණයක් එක්ක හරිදී හැමෝම කරන්න ඕනි ප්‍රතිපත්ති එකක් වෙලා ක්‍රියාත්මක වීමත් පොළොවේ වෙන එක තව එකක් නම් මේවා කරන්න බෑ එතකොට රටකට ඉදිරියට යන්න බෑ ඒ නිසා මේක මේ පොලිසි කොහෙරන්ස් එක එන්න ඕනි net zero එක forestry policy එක SDG 2030 agenda එක NDC ඒ කියන්නේ ලංකාව 2030 වෙද්දී කරනවා කියපු පාරිසරික වෙනස්කම් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන එක ඊළඟට ජාතික දේශගුණ ප්‍රතිපත්තිය ජාතික දේශගුණ විපර්යාස පනත මේ ඔක්කොම එකක් වෙන්න ඕනේ ඒ වගේම බජට් එකත් එකක් වෙන්න ඕනේ බජට් එකේ සල්ලි යන්නත් ඕනේ එහා අනුකූලව දැන් වනගහනේ හෙක්ටයාර ලක්ෂ දෙකකින් වැඩි කරනවා කියලා මිලියන 50 බජට් එකකින් අයින් කළා මොනවද කරන්න පුළුවන් මිලියන 50කින් මොනවද කරන්න පුළුවන් අක්කර කීයද හිටවන්න පුළුවන් එතකොට මේ දේවල් ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ මේ දේවල් ඇයි එන්නේ නැත්තේ ඒ කියන්නේ මේ දේශපාලඥයෝ කරන්නේ බොරුවක් පරිසර සංරක්ෂණය කියලා ඒගොල්ලෝ මේ අලි මිනිස් ගැටුම විසඳන්න උවමනාවක් නැත්තේ අලි ඉන්න ප්‍රමාණයට සාපේක්ෂව කැලේ තියෙන්න ඕනේ අලි ඉන්න ප්‍රමාණයෙන් භාගයක් මරාගත්තොත් අලින්ට අවශ්‍ය කැලෑ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ කැලෑ ඉඩම් ටික වෙනත් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. වගාවන් වලට විදේශයන්ට ලබා දෙන්න කෘෂිකර්මයට භාවිතා කරන්න ඕනේ කියලා. කෘෂිකර්මයට ලංකාවේ දින භූමිය ඕනවටත් වැඩි. ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව කියනවා ලංකාවේ 162ක් 63ක් විතර කෘෂිකාර්මික ඉඩම් වැවිලි ඉඩනුත් ඇතුළුව. එතකොට 163ක් වැවිලි ඉඩම් තියෙනවා නම් ලංකාවේ ලංකා භූමියට සාපේක්ෂව මොනතරම් වික්‍රමයක් කරන්න පුළුවන්ද? ඊශ්‍රායලයේ වගේ රටවල තියෙන ගොවි බිම් ඉතාසුළු ප්‍රමාණයෙන් ඒගොල්ලෝ කරන කෘෂිකාර්මික පෙරලියත් එක්ක ගත්තාම අපිට තියෙන ඉඩම් වැඩි. අපිට තියෙන ප්‍රොඩක්ටිවිටි එකේ ප්‍රශ්නයක්, ඵලදායිතාවයේ ප්‍රශ්නයක්. ඒ වගේම පෙර අස්වනු හානිය සහ පසු අස්වනු හානිය ප්‍රශ්නයක්. අස්වනු වලින් 140ක් විනාශ වෙනවා පසු අස්වනු හානිය විදිහට. ඒ කියන්නේ සත්තු හානි කරලා නෙමෙයි, ඔය කියන මොනරු වඳුරු අලි ඉත්තෑව ඌරු හානි කරලා නෙමෙයි අස්වැන්න ගත්තට පස්සේ 140ක් අපි හානි කරගන්නා. අස්වැන්නට පෙර අපි කියමු 105ක් 10ක් වගේ තමයි හානි වෙන්නේ. 105ක් 10ක් අස්වැන්නට පෙර හානි වුණා නම් ඒක අපි වැළකුවේ නැතත් පසු අස්වැන්නු හානිය වැළකුවොත් අපිට පුළුවන් අපේ ආහාර වලින් 30-40ක් ඉතුරු කරගන්න. එතකොට ඒකට මොනවාද ගන්න ක්‍රියා ගන්නේ නැහැ නේද ක්‍රියාමාර්ග. ප්‍රශ්නේ නෙමෙයි අපි හරි ප්‍රශ්නට නෙමෙයි අපි උත්තර හොයන්නේ පොඩි පොඩි ප්‍රශ්නවලට. අපි උත්තර හොයන්නේ ප්‍රසිද්ධ ප්‍රශ්නවලට. අපි උත්තර හොයන්නේ කවුරු හරි මතු කරන දෙයකට. අපි උත්තර හොයන්නේ ගැඹුරු ගැටලුවට වඩා මතු පිටින් පේන ගැටලුවට විතරයි. ඒකේ මෝඩය කරන්න ලේසි. ගොයියන්ට කිව්වම අපි ඕගොල්ලන්ට තුවක්කු දෙනවා කියලා. කවදාවත් දීපු තුවක්කුවක් නැහැ. අවුරුදු දැන් 5කට වැඩිය තුවක්කු දෙනවා. අවුරුදු 10ක ඉතුරු ඉඳන් තුවක්කු දෙනවා. තුවක්කු දෙන්න ඕනේ නැහැ. අපි කියනවා අපි වඳුරු ටික මරනවා. එතකොට හරි වඳුරු ටික අයින් කරනවා. ආ එතකොට ගොවියෝ හිතනවා හරි ඒකෙන් ප්‍රශ්නේ වෙයි. නෑ. ප්‍රශ්න තියෙන්නේ පසුවස්සුණු හානිය ප්‍රශ්න තියෙනවා යෙදවුම් වල ප්‍රශ්න තියෙනවා ඵලදායිතාවයේ ප්‍රශ්න තියෙනවා ඵලදායි බීජ නැතිකමේ ප්‍රශ්න තියෙනවා නිසරු බීජ විකුණනවා වැඩක් නැති පොහොර විකුණනවා අන්තිමට ගොවියගේ සැබෑ ප්‍රශ්න යට ගහන්නේ වඳුරව එළියට දාලා වෙන සතෙක්ව එළියට දාලා හරි ප්‍රශ්න තියෙන්න පුළුවන් එතකොට ඒවට උත්තර තියෙන්නත් පුළුවන් ඒ උත්තරයි හොයන්නේ නැති හරි උත්තර දැන් වඳුරු ගහනේ පාලනය කරන්න මානුෂීය හොඳ උත්තර තියෙන හැබැයි ඒක හොයන්නේ නැහැ මොනරු ගහනේ පාලනය කරන්න මානුෂීය හොඳ උත්තර තියෙනවා ස්වභාවික පාරිසරික උත්තර තියෙන ඇයි ඒව හොයන්නේ නැත්තේ එතකොට මේ හරි සුප්‍රසිද්ධ ලාබාල ක්‍රම එතකොට අලි මිනිස් ගැටලුව විසඳන හරි සරල උත්තර ටිකක් හොයලා තියෙනවා ජනාධිපති කමිටු දෙකක් දාලා 2020 අලුත් ප්‍රතිපත් අලුත් මේව එකක් හදලි වෙලා ඒ රිපෝට් එක බාර දීලා තියෙනවා ඇයි ඒව ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඒව ක්‍රියාත්මක කරන්නේ සමහර විට ගෙවල් 14ක් තියෙන අලිමංකඩක් ඉවත් කර අලිමංකඩක තියෙන ගෙවල් 14 ඉවත් කරන්නේ නැහැ පවුල් 5000ක් ජීවත් වෙන අර නගර ලග්ගල වගේ නගර පිටින් අයින් කරන්න පුළුවන්. ඇයි? දේශපාලඥයාගේ අවශ්‍යතාවයට මුදල් හම්බ වෙන, ණය හම්බ වෙන, මහා පරිමාණ මෙගා ප්‍රොජෙක්ට් කරන්න
දසදහස් ගණන් ඒව අයින් කරන්න පුළුවන්. අලිමිනිස් ගැටුම විසඳන්න ගෙවල් 14ක් අයින් කරගන්න බෑ. ඒ දේශපාලඥයාගේ තියෙන ප්‍රශ්න විසඳන්න නැති ඌමනාව ගැන ඒක පැහැදිලිව පේනවා. එතකොට මේ විදිහට ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අද වෙනකොට පරිසර දිනේදී අපිට කතා කරන්න ලැබිලා තියෙනවා. වත්තේ ගම කැබලිත් යක්කර 50000ක ඉඩම් විනාශ කරනවා මුදලාලිල එකතු වෙලා. ජනාධිපති උපදේශකෙක් ඇතුළුව මුදලාලිල එකතු වෙලා මේක කරනවා. මේ වර්තමාන ජනාධිපති උපදේශකෙක් ඇතුළු මේ ජනාධිපතිතුමාට මම දුරකථනයෙන් මේක කිව්වා. ඒක හින්දා මම මේක කියන්න බය වෙන්නේ නැහැ. මම මේක ඕනි තැනක කියනවා. ජනාධිපති උපදේශකෙක් ඇතුළුව අක්කර 50000ක් විතර වත්තිගම කැබලිත්තෙන් මේවා කරනවා. දැන් කෝ කැබලිත්ත වගේ දේවල් කියලා කියන්නේ මේ බෞද්ධයෝ බෞද්ධ සංස්කෘතිය දෙවියන් අදහන කතරගම දෙවියෝ අදහන මිනිස්සු යන්නේ නැතේ. දැන් කැබලිත්තේ මෙච්චර අක්කර 20-30000ක් කපලා ගිනි තියලා මිනිස්සු අල්ලගෙන කැලෑ කපලා විනාශ වෙනකොට කැබලිත්ත වගේ පූජනීය කැලෑ ප්‍රදේශයක් විනාශ වෙනකොට දැන් කෝ මේ අපේ රටේ මේ මහලොකු බෞද්ධ කියාගන්න මේ සංස්කෘතිකවාදීන් කෝ ඒ සංස්කෘතිකවාදීන්ට මේවා අදාළ නැද්ද? නෑ. කතරගම දෙයියවත් අදාළ නෑ. ඒගොල්ලන්ට මේ කිසිම කෙනෙක් අදාළ නෑ. හැබැයි කවුරු හරි කතරගම දෙයියන්ට පොඩි විහිළුවක් කරොත් එම ඔන්න රෙද්ද උස්සන් එන ලොකු මිනිස්සු ප්‍රමාණය මේ රටේ ඉන්නවා. ඉතාම බුද්ධියෙන් ඉතාම පහළ අඩියට ගිය මිනිස්සු ටිකක් මේ රටේ දැන් ඉතුරු වෙලා ඉන්නවා. මං හිතන්නේ බුද්ධියෙන් හුඟක් වැඩි මේ රටේ මේක දැකලා එපා වෙච්චි අති බහුතරය මිනිස්සු මිලියන ගණන් මේ රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා. යමින් ඉන්නවා. මොකද මේ රටේ ඒ තරමටම මෝඩයෝ ඉතුරු වෙලා ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. මං දැක්ක එක මහාචාර්යතුමියක් සඳහන් කරලා තියෙනවා. ආචාර්යතුමියක් සඳහන් කරලා තියෙනවා ලංකාවේ ඉන්නේ බෝඩර්ලයින් රිටාඩ් කියන කැටගරි එකේ. බෝඩර්ලයින් රිටාඩ් කියලා කියන්නේ IQ එක මං හිතන්නේ 71 සහ 80 අතර 71 80 අතර IQ ලෙවල් එක තියෙන ලංකාව ඉතුරු වෙලා ඉන්න මිනිස්සු අති බහුතරයකගේ IQ ලෙවල් එක ඉතාම පහතයි. ඒක හින්දා තමයි සමහරු මේ අර කවුරු හරි කියපු කතාවක් අල්ලගෙන ඒකේ බුද්ධාගමට කරපු නිග්‍රහයකුත් නැහැ. මම බෞද්ධයෙක් හැටියට මං ඒක මුලින්ම බැලුවා. ඒව අල්ලගෙන දගලන හැබැයි සැබෑ ප්‍රශ්න සැබෑ ගැටලු ධර්මයට මේ රටට මේ රටේ පන්සල් වලට මේ රටේ ස්වාමීන් වහන්සේලාට තියෙන සැබෑ ගැටළු වෙනුවට අර බිස්නස් කාර්යෝ ටිකක් වොයිස් කට් හාමුදුරුවෝ ටිකක් ඇවිල්ලා අවුස්සන නැත්තම් දේශපාලනික කණ්ඩායම් පිටිපස්සේ ඉඳන් රොබෝ වගේ නටවන මිනිස්සු ටිකක් ඇවිල්ලා IQ එකරෝ අර බෝඩර්ලයින් රිටාඩ් කියලා කියන මන්දබුද්ධික වීමට ආසන්න මිනිස්සු ටිකක් ඇවිල්ලා දැවෙන ප්‍රශ්න ටික යට ගහලා අර බිලියන 6.6ක් ඩොලර් වන්දිය ගන්න පුළුවන් එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වෙනුවට බිලියන 2ක් වෙච්චි 1.9ක් 2ක් විතර වෙච්චි IMF එකේ ණයනකම් බලන් ඉන්නවා. මේ රටේ සංචාරක කර්මාන්තෙන් බිලියන 5ක් 10ක් හොයන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඒ සංචාරක කර්මාන්තේ නගා සිටුවීම වෙනුවට අර IMF එකේ ණය හොයනවා. නැත්තම් කොයි හරි රටකින් හම්බෙන මිලියන 500ක් ඩොලර් හොයනවා. නැත්තම් තව රටක් ඇවිල්ලා පරිප්පු ඇට ටිකක් දාලා ඇමරිකාව වගේ මිලියන 60ක් විතර දීලා අර හිඟන්නෙක්ටවත් ඇමරිකාව දවසට වියදම් කරනවා බිලියන ගාණක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ට්‍රිලියන ගාණක් වාර්ෂිකව. හැබැයි අර මිලියන 60ක් ඇවිල්ලා දෙනකොට අර මේක අරගෙන හිඟන්නෝ වගේ යනවා. එතකොට මේ රටේ අර මන්ද බුද්ධිකයෝ ටිකක් ඉතුරු වෙන තැනට මේ රට පත් කරලා ඉන්නවා. ඒ මන්ද බුද්ධිකයෝ ටික කැබලිත්ත කපනකොට ගාණක් නෑ උන්ට. හැබැයි කවුරු හරි ඇවිල්ලා ඒ කාලයට අනුරූපව ළමයින්ට මොනතරම් පීඩනයක් තියෙන්නේ නැද්ද කියලා කිව්වහම අපේ අපි කියන එකට ලිටරචර් එක සාහිත්‍යයෙන් අරගෙන ඒ සාහිත්‍යට කේන්ති ගිහිල්ලා උල තියන්න ඕනි මරන්න ඕනි කියලා කතා කරන මට්ටමට පත් වෙලාද. එතකොට කොහෙද මේ අපේ රටේ මිනිසුන්ගේ බුද්ධිය අපේ රටේ මිනිසුන්ගේ IQ ලෙවල් එක කොහෙද තියෙන්නේ? මේ ඇයි අපි මෙච්චර මන්දබුද්ධික විදියට හැසිරෙන්නේ? රටේ පරිසර සම්පත් එක විනාශ වෙද්දි පරිසර සම්පත් කාබාසිනිය කරද්දි ඒක ලස්සනට බලන් ඉන්නේ දේශපාලඥයන්ට ඒ සියලු පහසුකම් ටික සපයන ඒ දේශපාලඥයෝ පස්සේ යන ගම්වල කට පියාගෙන ඉන්න මිනිස්සු ටික නොදැක්ක වගේ ඉන්න මිනිස්සු ටික අර කැබලිත්ත විනාශ කරද්දි එහෙම නැත්නම් රාජාංගනයාය
විල්පත්තුව සිංහරාජයේ වටාවන ඉඩම් නකල් සංරක්ෂිතයේ වටාවන ඉඩම් ඒ වගේම ත්‍රිකෝණමඩුව වගේ වස්ගමුව වගේ ජල ගැලුම වගේ අපේ ජාතික වනෝද්‍යාන ටික විනාශ කරද්දි ඒව මැදින් පාරවල් දාන්න කතා කරද්දි ඒවට කතා කරන ඒවට කටපියන් ඉන්න මිනිස්සු ඔක්කොම අර පොඩි කෑල්ලක් අරගෙන ඉතාම බුද්ධිහීන මන්ද බුද්ධික ලෙස හැසිරෙන ජනතාව බවට පත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ? පරිසරය සංරක්ෂණය කරන එක නෙමෙයිද අපේ වැදගත්ම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය? ඒ ආයෝජනය කරන්න නොහිතන්නේ ඇයි? අපිට හුස්ම ටික එන්නේ එකෙන් නෙමෙයිද? අපිට වතුර ටික එන්නේ එකෙන් නෙමෙයිද? අපේ සංස්කෘතිය, අපේ කෘෂිකර්මය පදනම් වෙලා තියෙන එක මත නෙමෙයිද? එතකොට අපි කෘෂිකර්මය ආරක්ෂා කරගන්න ඕන නම් මේ ටික රැකගන්න ඕන නැද්ද? එහෙම හිතන්නේ නැති ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට අපි කොහොමද පත් උනේ කියන එක ගැටලුවක්. එතකොට අපි ඉස්සෙල්ලා මහවැලි ඉඩම් ගැන, LRC ඉඩම් ගැන, වැවිලි ඉඩම් ගැන මේවා ගැන අපි කතා කරා. ඒ විතරක් නෙමෙයි, අපේ ජල පෝෂක ටික රැක ගන්න ක්‍රමවේදයක් අද නැහැ. අද වැස්සක් වැහැලා ඉවරුනහම සතියෙන් දෙකෙන් වතුර ටික නැති වෙනවා. මේ වතුර ටික රැක ගන්න කවුරුත් කතා කරන්නේ නැහැ. අපි කතා කරන මාතෘකා අද බොහෝ දුරට අපේ රටේ අනාගතයට, අපේ දරුවන්ගේ අනාගතයට, අපේ අනාගතයට වැදගත් වෙන කාරණා නෙමෙයි. ඒ කිසිම දෙකින් මේ රට ඉදිරියට යන්නේ නැහැ. තව පස්සට යන කාරණා තමයි අපි අද ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දකින්නේ. අපේ රට පස්සට යන කාරණා, අපේ රට ඉදිරියට යන කාරණා කතා කරන්නේ නැහැ. අද වෙනකොට මිනිසුන්ගේ අපි 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 කතා කරමින් හිටියා මේ රටේ බිලියන 20ක 30ක හොරකම් සිද්ධ වෙලා තියෙනවා. මේ මුදල් මේ රටට ආපහු ගේන්න ඕනේ කියලා. හැබැයි අපි මිලියන 500ක් විතරක් දෙනකම් බලන් ඉන්නවා. අර අපේ රටෙන් එළියට ගිය මුදල් ගේන්න කතා කරන්නේ නැහැ. මේ රටේ මේ රටේ පිටරටට බඩු යවන අපි කියනවා එක්ස්පෝර්ටර්ස්ලා, එම නැත්තම් අපනයනකරුවෝ මේ රටට ගේන්න ඕනේ බිලියන 20ක් 30ක් ගෙනහල්ලා නැහැ කියලා කතා කරනවා. අපි දන්නවා ඒ සමාගම් මොනවද කියලා. ඒ මුදල් ටික මේ රටට ගේන්න කතා කරන්නේ අර කොහෙන් හරි ණය දෙන මිලියන 500ක් ගන්න, බිලියනයක් ගන්න බලන් ඉන්නවා. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරලා, අපේ සංචාරක කර්මාන්තය ගොඩ දාලා, පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩ දාලා, මේ රටේ ආයුර්වේද සංචාරක කර්මාන්තය ගොඩ දාලා, මේ රටේ සංස්කෘතිය හා බද්ධ වෙච්ච සංචාරක කර්මාන්තය හරියට ගොඩ දාලා, එතකොට මේ රටේ නිෂ්පාදන ටික නිසි වැලියු ඇඩිෂන් එකක් එක්ක පිටරටට යවලා, මේ රටේ කෘෂි අපි කියනවා ඒවට ස්පයිසස්, එහෙම නැත්නම් විශේෂයෙන්ම මුළු තැන් ඒ අමුද්‍රව්‍ය ස්පයිසස් වගේ දේවල් පිටරටට යවලා අපිට ආදායම් ලබා ගැනීම හැකියාව තියෙද්දි ඒව ගැන නොහිතා අපි කොහෙන් හරි දෙනකම් කාලඟට හරි ගිහිල්ලා හිඟා කාල සල්ලි ගන්න තැන්ටපත් වෙලා තියෙනවා. අද අපි දන්නවා බිලියන 70ක් 80ක් අපි ලෝකෙට ණයයි. අපේ ආදායම් වලට සාපේක්ෂව ගත්තාම අපි ආදායම් වලට වැඩි ඇත්තටම මේ ණය සහ ණය සේවාවන් කරන්න අද මුදලක් වැය කරන්න වෙන තත්වෙට මේ රටපත් වෙමින් යනවා. 2015 වෙද්දි ලක්ෂ 3ක් වෙච්චි ඒක පුද්ගල ණය, 2019 වෙද්දි ලක්ෂ 5මාරක් වෙනවා, අද වෙනකොට ලක්ෂ 8ක් 10ක් 9ක් විතර වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා අපේ ඒක පුද්ගල ණය. එතකොට ඒක පුද්ගල ණය මෙච්චර වැඩි වෙනකොට ඒව ගැන කතා කරන්නේ නැහැ. අපේ රුපියල් 70 80 රුපියල් 100 130 විතර තිබ්බ ඩොලර් එක අද වෙනකොට 290ට නැගලා තියෙනවා. අද හැමෝම උඩ පැන පැන කියනවා, සමහරු මේ දේශපාලනික කණ්ඩායම් අපි 380 360 ඉඳන් 290ට ගෙනාවා කියලා. හැබැයි මේක අවුරුද්දක් ඇතුළතුනේ. මේක අපි ආපස්සට කීයටද ගේන්නේ කියලා කාටවත් කියන්න බෑ. කවුරුත් කියන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මේ රටේ මේ මුදලේ යගේ පවා එන්නෙන්න පල්ලෙහාට ගෙනවා. අපේ ඒක පුද්ගල ණය පල්ලෙහාට ගෙනවා, මුදලේ යගේ එන්නෙන්න බාල කරා. එතකොට අපි ලෝකෙට වෙච්ච ණය ප්‍රමාණය එන්නෙන්න වැඩි කරා, වාර්ෂිකව ගන්න ප්‍රමාණය ණය වැඩි කරා. ණය සීලින් එක අපි කියනවා, අපි ගන්න පුළුවන් ඩෙට් සීලින් එකක් තිබ්බා, ප්‍රතිපත්තිමය ඩෙට් සීලින් එකක් තියෙනවා. ඒකට කියනවා ඒ මූල්‍ය ප්‍රතිපත්තිය තියෙනවා. ඒ සීලින් එක එන්නෙන්න වැඩි කරනවා ණය ගන්න පුළුවන් ප්‍රමාණය. එතකොට මේවා කරලා මේ රට එන්නෙන්න බලපල්ලට ගෙනිච්චා. ඒ විතරක් නෙමේ, ඒ වෙනුවට අද ඒක ඒ ණය වෙනුවට ඒ ණය ගෙවා ගන්න බැරි වෙනකොට මිනිස්සුම මෝඩයා කරන්න මේ පරිසර සම්පත් විනාශ කරලා ඒ පරිසර සම්පත් ටිකෙන් යම් මුදලක් හොයන්න කියලා උත්සාහ කරනවා. එතකොට ඒකෙන් කරන්නේ අන්තිමට මේ පරිසර සම්පත් ටික විකුණන තැනට, මේ සමාගම් වලට මේ රටේ ඉඩම් ටික දෙන තැනට, සමාගම් වලට මේ රටේ ඛනිජ සම්පත් ටික විකුණන තැනට, මේ සමාගම් වලට මේ රටේ
පරිසර වටිනාකම් පරිසර ය හිලව් කරන තැනට රටට ලැබ වාසි ලැබෙන ලෙස නෙමෙයි රටට වාසි ලැබෙන ලෙස පරිසර සම්පත් භාවිතා කිරීමේ ඕනතරම් හැකියාවල් තියෙනවා. ඒක කාබන් ට්‍රේඩින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක පේමන්ට් ෆෝ ඉකෝසිස්ටම් සර්විසස් වෙන්න පුළුවන්. මේ වගේ හොඳ සංකල්ප තියෙනවා පරිසරය ආරක්ෂා කරන ගමන් මේවා කරන්න පුළුවන් වෙදි. හැබැයි ඒ වෙනුවට අද අපි කරන්නේ අර මුදල් හොයන්න පුළුවන් හොඳ පරිසරය භාවිතා කිරීමේ ක්‍රම පරිසර සංචාර කර්මාන්තය වෙන්න පුළුවන් ඒව වෙනුවට අද අපි මේ අපේ සම්පත් ටික කුණු කොල්ලට විකුණන තැනට පත් වෙලා තිනවා. බිලියන ගාණක් ඩොලර් බිලියන ගාණක් වටිනකමක් වියදම් කරලා හදපු අපි දන්නවා අපේ වරායවල් පවා මිලියන 500ට විකුණන්න පුළුවන් වෙච්ච කට්ටිය මේගොල්ලෝ බිලියන ගාණක් වියදම් කළා මිලියන 500ට මේව විකුණලා දානවා 99 අවුරුදු වලට. එහෙම නැත්නම් දීර්ඝ කාලීන බදු වලට. එතකොට එහෙම කරපු මේ නායකයෝ කොහොමද පරිසරය ආරක්ෂා කරයි කියලා අපි හිතන්නේ? මේ ගේන ප්‍රතිපත්ති එකකට එකක් පෑහෙන්නේ නැති වෙනකොට මේගොල්ලන්ගේ බොරුව අපි පුරවැසියෝ විදිහට තේරුම් ගන්න ඕන නැද්ද? අපි ඒ තේරුම් ගැනීම කරන්න අවශ්‍යයි. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අද පරිසර දිනේ අපිට අවශ්‍යතාවය තියෙනවා මේ පරිසර ප්‍රශ්න ගැන නිසි ලෙස තේරුම් ගන්න, තේරුම් අරගෙන පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට ක්‍රියාකාරීව දායක වෙන්න. එසේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට ක්‍රියාකාරීව දායක වීම ඔබෙත් මගෙත් අපි හැමෝගෙම වගකීම. ඒ වගේම අපි හැමෝගෙම යුතුකම. ඒ යුතුකම ඉෂ්ට කරන්න නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ නිවසෙන් එක පටන් ගන්න. ඔබ කන බොන දෙයින්, ඔබේ පරිභෝජනයෙන්, ඔබ ගෙදරට ගේන දෙයින්, ඔබේ ගෙවත්තෙන්, ඔබේ ගෙවත්තෙන් කොහොමද පරිසර සංරක්ෂණයට අපි දායක වෙන්නේ කියන එක හිතන්න. මිලියන 8.7ක් මේ ලෝකේ ජීවීන් වර්ග ඉන්නවා. මිනිසයා කියලා කියන්නේ මිලියන දශම මිලියන 8.7න් එකක් විතරයි. එතකොට ඒ මිලියන 8න් එකක් වෙච්ච අපිට අයිතියක් නැහැ. ඒ ඉතුරු මිලියන 8.7 ගැනම නොහිතා කටයුතු කරන්න. එහෙනම් මිනිසයා කියලා කියන්නේ එකක් විතරයි. අපි අපේ ගෙවත්තේ සත්තුන්ට ගෝචර පරිසරයක් හදාගන්න එක, කුරුල්ලන්ට, සමනලයන්ට, මීමැස්සන්ට, වවුලට, ඒ වගේම වඳුරෙක්, එහෙම නැත්නම් එන සතෙක්ට, ඒ සතුන්ටත් අපේ භූමිය බෙදා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒ බෙදා ගන්න පරිසරයක් පොලිතින් ප්ලාස්ටික් අවම කරන ජීවන රටාවක්, අපේ කසල වලින් අපි අපිට අවශ්‍ය නිෂ්පාදන ටික කරගන්න රසායන අවම කරන පරිසරයක්, අපේ ගෙදර රසායන අපි හැකි තරම් අඩු කරන්න ඕනේ. ඒක ටොයිලට් බාත්รูම් එකේ සිට අපි භාවිතා නිවසක් ගොඩ නැගීමේ සිට ඒක අපි උත්සාහ කරන්න ඕනි. අපේ ගෙවැත්ත පාරිසරික කරගන්නේ කොහොමද කියන එක, අපේ කාර්යාලය පාරිසරික හිතකාමී කරගන්නේ කොහොමද, අපේ විදුලි නිෂ්පාදනය අපිට පුළුවන් නම් ඇයි අපි සෝලා එකක් නොගහන්නේ, අපිට පුළුවන් නම් ඇයි අපි විකල්ප බලශක්තියකට නොයන්නේ, අපිට පුළුවන් නම් ඇයි අපි අපේ ගෙදර ගෑස් යුනිට් එකක් හදාගන්නේ නැත්තේ. එතන ඉඳන්ම අපි හිතන්න ඕනේ ඒ විතරක් නෙමෙයි මේක සමාගම්මේ දේ කරන්න ඕනේ. මේ රටේ පරිසර දූෂණය කරන සමාගම් මොනවාද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ දේශපාලඥයෝ කොහොමද ඉඩම් විකුණන්නේ, බෙදන්නේ, මේ කැලෑ විනාශ කරන්නේ, කැලෑ විනාශ කරන්න මග පාදලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු ගොවියන්ගේ සහ අලි මිනිස් ගැටුම විසඳන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සු වතු කරේ තියෙන කොටින්ගේ මිනිස් ගැටුම විසඳන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සු වඳුරන්ගේ වඳුරන්ට තිබ්බ ආහාර ටික නැති වෙලා තියෙන මේ වඳුරන්ගේ ගැටලුව විසඳන්නේ නැත්තේ? ඌරෝ ලංකාවේ ඌරන්ගේ වෙනම රාජකාරියක් තියෙනවා. ඌරෝ කරන, වඳුරෝ කරන වෙනම රාජකාරියක් තියෙනවා. මේ ඈත තැන් තැන් වල ගෙනහිල්ලා ගස් පැල කරන රාජකාරිය උන් කරන, කුරුල්ලෝ කරන. ඇයි ඒක කරන්නේ නැත්තේ? අද මදුරෝ බෝ වෙන්න දීලා තියෙනවා. මදුරෝ බෝ කරන ක්‍රමවේද ටික නැති කරලා තියෙනවා. අපේ ඇලදොලවල හිටපු මාළු ටික නැහැ, ගෙම්බෝ ටික නැහැ, කණාමැදිරියෝ නැහැ, බත්කූරු ටික නැහැ, මාළු ටික නැහැ. ඒගොල්ලෝ තමයි මේ පරිසර පද්ධතිය මදුරු පාලනය කරන්නේ. කෝ ඒගොල්ලෝද? ඒගොල්ලෝ නැති කරලා තිනවා. අපේ ගෙවත්තක හැම තැනකම හැමදාම අගලක් තිබුණා, පොඩි දිය කඩਿੱත්තක් තිබුණා. ඇයි ඒ දිය කඩਿੱත්ත තිබ්බ ක්‍රියාවලිය මොකද්ද? අද ඩෙංගු බලන මිනිස්සු ඇවිල්ලා කියනවා එහෙම තිබ්බොත් එම මේක ඩෙංගු හැදෙනවලු. නැහැ, මාළු ටිකක් ඉන්නව නම්, ඒ සත්තු ටිකක් ඉන්නව නම් ඒක පාලනය කරන්න පුළුවන් නම් කීටව නැත්තම් ඩෙංගු හැදෙන්නේ නැහැ. ඩෙංගු මදුරු පාලනය කරන ක්‍රමයක් තමයි ඒක. ඒකට මේ පරිසර පද්ධතියේ තුලිතභාවය අපි බිඳලා තියෙනවා. ඒ බිඳලා තියෙන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් පාවිච්චි කරන හැම අමුද්‍රව්‍යයක්ම, හැම දෙයක්ම හදලා තියෙන්නේ එක ප්ලාස්ටික්ද, පොලිතීන්ද, දැවද, පරිසරයෙන් ගත්ත දෙයක්ද, එහෙම නැත්නම් කොළයෙන් ගත්ත දෙයක්ද? අපි ඒවා භාවිතා කිරීමේදී සංවේදී වෙන්න ඕනේ. අපි බොන වතුර ටිකට, අපි ගන්න හුස්මට අපි සංවේදී වෙන්න ඕනේ මේ පරිසර දිනේදී. ඒක තේරුම් අරගෙන මේ ගෙදර පරිසර ගැටලුවත්, කොම්පැනි වලින් මේ රට පරිසරය විනාශ කරන්න දරන උත්සාහයත්, ටීවී මාධ්‍ය නාලිකා වලින් අපේ ඔළුවට ඔබ්බලා තියෙන බොරුවත්
සැබෑ ලෙස පරිසරය වෙනුවෙන් පරිසරය අපේ ප්‍රධාන ගැටලුව. පරිසරය නැතුව අපිට අනාගතයක් නෑ. පාරිසරික සේවාවල් නැතුව අපිට මුකුත් කරන්න බෑ කියන එක අපේ සංචාරක කර්මාන්තයවත් අඩුම ගානේ පවතින්නේ නෑ කියන එක අපි තේරුම් අරගෙන මේ රට වඩා හොඳ තැනක් කරන්න, මේ රටේ දුෂ්ට දේශපාලඥයෝ වංචාකාරී දූෂිත නිලධාරීන් වෙනුවට බොහොම හොඳ නිලධාරීන් සුළු ප්‍රමාණයක් ඉන්නවා. ඒ සුළුතරයට අපි හිසනමා ආචාර කරන ඔවුන් අපිත් එක්ක සංරක්ෂණ ක්‍රියාවලිය ඉන්නවා. එහෙම නැති කුමන්ත්‍රණකාරී නිලධාරීන් වෙනුවට කපටි සමාගම් වෙනුවට ඒ සමාගම් වර්ජනය කරන තැනට, ඒ සමාගම් වලට අපි නොයන තැනට, අපි කන පොල් තෙලේ සිට අපි කන තෙලේ ඉඳන් අපි පාරිසරික හිතකාමී වෙන්න ඕනි මිනිස්සු විදියට. එළවලු තෙල් කන්න එපා. එළවලු තෙල් කනවා කියලා කියන්නේ ඕගොල්ලෝ මේ පාම් තෙල් වගේ වගාවල් වලට අතවනනවා, රෝග වලට අතවනනවා. මේවත් නරකම පරිභෝජන නරකම තෙල් වර්ග තමයි මේ රටට මේ පාම් තෙල් කියලා, එළවලු තෙල් කියලා එන්නේ. එතකොට ඒ වයින් අයින් වෙලා අපි අපේ පරිභෝජන රටාව ඉඳන්ම හැමදේම වෙනස් කරමු. පැල එහෙම නැත්නම් පුළුවන් තරම් මස් මාංශ පරිභෝජනය අවම කරගමු. ඒ වගේම විශාල පිරිවැයක් යන ආනයනය කරන දේවල් අපි භාවිතය අවම කරමු. එහෙම කරලා අපේ ජීවිතය ඇතුළුනුත් අපි 얘දී පෙන්නමු. ඒ වගේම මේ රටේ මේ රටට වින කරන අර කියපු රාජ්‍ය එහෙම නැත්නම් රජයේ එහෙම නැත්නම් ආයතනවල එහෙම නැත්නම් සමාගම්වල හෝ අපි අතර ඉන්න පුරවැසියෝ මේ පරිසර විනාශයට උඩ ගෙද්දින පුරවැසියන්ගේ මේ විනාශකාරී දේවල් වලට නැගී සිටින්න පුළුවන් වෙන සබුද්ධිමත් අලුත් පරම්පරාවක් අලුතින් හිතන මිනිස්සු ටිකක් අපි ඇති කරමු. අර අර මන්දබුද්ධික මිනිස්සු වෙනුවට යම් බුද්ධියක් තියෙන මිනිස්සු කොටසක් හදන්න හැම වෙලාවෙම අපේ වචන අපේ කාලය අපි භාවිතා කරමු. සැබෑ මාතෘකා කතා කරමු. පරිසරය වගේ සැබෑ මාතෘකා කතා කරමු. අපිට දේශපාලඥයෝ දෙන මෝඩ මාතෘකා අතාරිනු ඇතෑරලා. හැබැයි මේ මෝඩ මාතෘකා කියලා නැගිටින්න ඕනි තැනදී හරි දේ පෙන්වලා දෙන්න ඕනි තැනදී නොපෙන්නා දෙන්න අවශ්‍ය නැහැ. හරි තැන හිටගෙන අපි අපේ රට හොඳ තැනක් කරලා අඩුම ගානේ මීළඟ පරිසර දිනයේදී මීට වඩා හොඳ විදිහකට, මීට වඩා කොහොමද අපි උපක්‍රමශීලීව, උපායශීලීව, උපාය මාර්ගිකව අපේ පරිසර සටන් වෙනස් කරන්නේ, පරිසරය කොහොමද අපි වෙනස් කරන්නේ, අර පොලිතීන් ටිකක් හැමදාම ඇහිඳිනව වෙනුවට ඒ පොලිතීන් එන එක වළක්ව ගන්න, නැත්නම් ඒක කළමනාකරණය කරන නිසි ක්‍රමවේදයක් හදාන්නේ. එහෙම නැත්නම් කැලෑ කැපෙන එක ගැන අපි හැමදාම කියනවට වැඩිය ඒ කැලෑ කැපෙන්න කලින් ඒ වගේ කැලෑවක් රකින්න මොනවාද අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමද අපිම කැලෑ රකින්න අපිටම බැයිද කැලෑක් හදාගන්න, අපිට බැයිද පරිසරයට දායක වෙන්න කියලා අලුත් විදිහට හිතලා අපි හැම දෙයක්ම පරිසරය මූලික කරගත් පරිසර හිතකාමී අනාගතයක් හදන පුරවැසිය බවට පත්වෙමු කියලා අද ඔබට අදහසක් දෙන්න කරන මේ වීඩියෝ ලයිව් එක මෙතනින් නිමා කරනවා. ප්‍රශ්න මොනා හරි තියෙනවා නම්, ගැටළු මොනා හරි තියෙනවා නම් මම හිතන්නේ එහෙම ප්‍රශ්න කියලා යොමු වෙලා නැහැ. යොමු කරන්න පුළුවන් අපි පරිසර හිතකාමී අනාගතයක් වෙනුවෙන් එකතු වෙලා කටයුතු කරමු. ස්තුතියි. සුභ රාත්‍රියක්.